හැම කෙලෙස් නසන්නට දෙසූ සදහම් සබ්භාසව සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුන අපේ ජීවිතයට අනතුරු සිදුකරල කිලොටු කරලදාන කෙලෙස් ජාතියක් තියෙනවා. ඒ කෙලෙස් නිසා ලෝකෙ සත්වයා විනාශ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපට ඒ කෙලෙස්වලින් අත්මිදිල ජීවත්වෙන ආකාරය ඒ පිළිබඳව සඳහන් වෙන විස්තරයක් මේ දේශනාවට ඇතුළත් වෙලා තියෙන්නේ මේ සූත්‍රදේශනාවේ නම සබ්භාසව සූත්‍රය මේ සූත්‍රදේශනාව ඇතුළත් වෙන්නේ මජ්ජිම නිකාය එක කියන උත්තුම් ග්‍රන්තරත්නයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රව තුනක් ගැන ඒ තමයි කාමාශ්‍රව භවාශ්‍රව අවි්‍යාශ්‍රව මේ ආශ්‍රවයන් තමයි අපට අනතුරු සිදුකරන්න මුොල් වෙන්නේ එතකොට නුවන මෙහයවලා ඒකින් පේරෙන ආකාරය තමයි මේ බුද්ධ දේශනාව සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිත්ති. ස්වාමීන් වහන්සේලාට සබ්භාසව සංවර පරියාය වෝ භික්කවේ දේශස්සාමී. පින්වත් මහනෙන ඔබට සියලුම ආශ්්‍රවයන්ගෙන් බේරී සිටින ආකාරය කියල දෙන්නම්. කියල දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරපු ආකාරයට අපි හිටියොත් අපට ඒ ආශ්්‍රවයන්ට ගොදුරුවෙලා විනාශය කරායන්නේ නැතිව ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ ගැන උන්වහන්සේ අපට පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. වටිනාම දේමොකක් ද අපි දන්නවා විශේෂයෙන්ම බුදු කෙනෙකුගේ නුවන මේ ලෝකි තියන අනි ඥාණයන්ට වඩා වෙනස් මේ ලෝකෙ අවශේෂ මනුෂ්‍යයින්ගේ දැනුම බාහිර පොත්පත් අනෙකුද දේවල් ලාශයෙන් ගොඩනගෙන අවබෝධයකින් තොර දැනුමක් තමයි බොහෝවිට තියෙන්නේ ඉතින්නේ දැනුම නිතර වෙනස් වෙනවා බුදුරජාණන් වහන්සේ වයස අවුරුද තිස් පහේදී බෝතිිමූලයේදී සම්මා සම්බුද්ධත්වයට පත් වනා ඒ සම්මා සම්බුද්ධත්වයට පත්වුණු මොහොතේ ඉඳලා උන්වහන්සේගේ දැනුම සාමාන්‍ය ලෝකතියෙන දැනුමට වඩා විශේෂයකා. ඒ කියන්නේ උන්වහන්සේ තමන්ගේ අවබෝධයෙන් මයි ඒ ධර්මය දේශනා කරන්නේ. ඉති අවුරුතු හතලිස් පහක් මුළුල්ලෙ වැඩ සිටිය උන්වහන්සේ සියලු අභියෝග සියලු කම් කටලු සියල්ලු පරිසර මැද උන්වහන්සේගේ බුද්ධ කෘ්‍යය කරගෙන ගියේ මේ ධර්ම දේශනාවලින් ඉතින් ඒ සෑම දේශනාවකම තියෙන්නේ උන්වහන්සේගේ අවබෝධය යෝනිසෝ මනසිකාරයේ නැත්නම් බෑ උන්වහන්සේ අවබෝධයකින් තොරව එක වචනයක්වත් පාවිච්චි කරලා නෑ. ඒ නිසයි මේ ලෝකෙ බාහිරෙන් ලැබෙන දේවල් අතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අග්‍රවෙන්නේ. ඒකට හේතුව ඒ තරම් අවබෝධයෙන් කතාකරපු කෙනෙක් අපට මුණගැහෙන්නේ නෑ. ඉතින් හොඳට පැහැදිලි එ බුද්ධ දේශනාපි ඉගන ගානිත්ති. ඔබට හොඳටම පැහැදිලිවේවිී මේ සබ්භාසව සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරය බැලවාම උන්වහන්සේ කොයි තරම් අවබෝධයකින්ද කොයි තරම් කරුණාවකින්ද මෙ දේශනා අපට කියා දෙන්න කියලා මේ ලෝකයේ මනුෂ්‍යයන්ට දෙවියන්ට බාහිරින් ලැබෙන වටිනාමදේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ වගේම තමයි බාහිරින්නේ එක කොච්චර වටිනා දෙයක් වුණත් අ්‍යන්තරික වශයෙන් අපි සුදුසුකම් ලබල නැත් නම් ඒ බාහිර වටිනා කමින් අපේ ප්‍රයෝජනගන්න බෑ. ඉති මේක බුද්ධ දේශනාව පැහැදිලිමම තියෙනවා. ඒක අපි ඔබට කියල දෙනවනේ උන්වහන්සේ ඒක උපමාවලිනොත් දේශනා කරනවනේ හැන්දක් නොවී දිවක් වෙන්න අපි කොයි තරම් දහම් දැනුම ලබාගෙන සිටියත් දවස මුළුල්ලේ දහම් දැනුම ලබාගෙන සිටියත් ඒ අභ්‍යන්තර සුදුසුකම නැත්නම් හොද දෙදාපු හැන්දක් වගේ කවදාවතඒ හැන්දර ව්‍යාංචන රස දැනෙන්නේෙ නෑ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභ්‍යන්තර සුදුසුකම තියෙන කෙන අදිවක් වගේ එයක්ෂණයකින් මේකෙ රස දැන ගන්නවා ඉතින් අභ්‍යන්තර සුදුසුකම තියෙන්නේෙ කාටද කියන එක කාලයක් යනකොට තමයි තේරෙන්න පටන් ගන්නේ. එක පාරටම හොයන්න බෑ. ධර්මය අල්ලන එක්කෙන නැතිකෙන කාලයක් යනකොට තමයි ඔප්පු වෙන්නේ. ඉතින් මේ ධර්මය අල්ලන එක්කෙනගේ අභ්‍යන්තර සුදුසුකම තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන එක අපි හොන්තේටන් තේරුම් අරගෙන තියෙන්නෝනේ සාමාන්‍ය අර්ථය තමයි නුවනින් විමසීම කියන එක ඒකට තව කොටසක් එකතු කරගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුවනුවනින් විමසීම කියලා එතකොට විතරයි අභ්‍යන්තර සුදුසුකම නියම විදිහයට පිහිටන්නේ ඊට පස්සේ යාට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් වෙනවා දන්න කෙනාටයි දකින කෙනාටයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන්ගන්නේ කොහොමද කියලා ජානතෝ අහංභික්කවේ පස්සතෝ ආසවානං කයන් වදාමී පින්වත් මහනෙනි මේ ආශ්්‍රවයන්ගේ ක්ෂයවීම ගැන කියන්නේ දන්න කෙනාටයි දකින කෙනාටයි නෝ අජානතෝ නෝ අපස්සතෝ නොදන්නා නොදකින කෙනාට නොවයි. ඒ කියන්නේ හොඳ අවධියෙන් ඉන්න කෙනාට දන්න කෙනාට දකින කෙනාට තමයි මේ ආශ්‍රවශ්‍රයවීම දේශනා කරන්නේ. කුමක් දන්න කෙනාටද කුමක් දකින කෙනාටද මේ සූත්‍රයේදී විස්තර කරනවා යෝනිසෝච්ච මනසිකාරං අයෝනිසෝච්ච මනසිකාරං මෙන්න මේ දෙක යෝනිසෝ මනසිකාරය මොකක්ද කියල දන්න කෙනාටයි දකින කෙනාටයි අයෝනිසෝ මනසිකාරය මොකක්ද කියල දන්න කෙනටයි දකින කෙනාටයි තමයි ආශ්්‍රෝෂය කිරීමට දක්ෂතාවයක් ලැබෙන්නේ එක් විතරක් දැනගෙන ඉඳල මති එතකොට එහෙම නම් එයා යෝනිසෝ මනසිකාරය විතරක් දැනගෙන ඉඳල හරියන්නෙ නෑ එයා අයෝනිසෝ මනසිකාරය තුළවන හානිිය අයෝනිසෝ මනසිකාරය තුළවෙන විපත අයෝනිසෝ මනසිකාරය නිසායා කොහෙටද අරගෙන යන්නේ කියල එයා දන්නා දකිනා කෙනෙක් වෙන්නඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමක්ද මේ දන්නා දකිනාදය පින්වත් මහනෙෙන අයෝනිසෝ මනසිකාරයේ යෙදින කෙනාට නෝපන් ආශ්‍රව උපදිනවා උපආශ්‍රව වැඩෙනවා. එතකොට එයා දන්නා දකිනා කෙනෙක් වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ යෙදන කෙනාට නෝපන් ආශ්‍රව උපදින්නේනෑ. උපන්නාශ්‍රව නැති වෙලා යනවා. එතකොට අයෝනිසෝ මනසිකාරයෙන් වෙන මේ විනාශයත්. යෝනිසෝ මනසිකාරයෙන් වෙන යහපතත් කියන මේ දෙක්කම දන්නා දකිනා කෙනාට තමයි මේ කෙලෙස් නැසීම ජයගන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට කරන්න පුළුවන්කමක් නෑ. දියුණු වෙන ක්‍රම හතයි. බුදුරජාණන් වහන්සේ කෙලෙස් නසන්න තියන ක්‍රම මේ ආශ්‍රව වර්ධනය වෙන්න නොදී ආශ්‍රව ප්‍රහණය කිරීමට තියෙන ක්‍රම හතක් මේ දේශනාවිදි පෙන්වල දෙනවා එක අත්තිභික්කවේ ආසවා දස්සනා පහත්වා පින්වත් මහනෙන ආශ්‍රවයන් තියනවා දර්ශනයෙන් ප්‍රහාාණය කළයුතුයි දර්ශනයෙන් කියන්නේ දැක්ම දැක්ම කියන්නේ අවබෝධය දෙක අත්තිහාසවා සංවරා පහාතබ්බා සංවරවීම තුළින් ප්‍රහාණය කළ යුතු ආශ්්‍රව තියෙනවා තුන අත්තියාසවා පටිසේවනා පහා තබ්බා නුවනින් විමසා සේවනය කිරීම තුළින් ප්‍රහාණය කළ යුතු ආශ්වතියනෝ. හතර අත්්‍යආසවා අධිවාසනා පහ තබ්බා ඉවසීමෙන් මුහුණ දීලා ඉවසීමෙන් දරාගෙන ප්‍රහාණය කළ යුතු ආශ්්‍රවතියනෝ. පහ අත්්‍යයාසවා පරිවච්ජනා පහතබ්බා තේරුම් අරගෙන දුරු කිරීමෙන් ඇසුරු නොකර අත්හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්වතියනෝ හය අත්ති ආසවා විනෝධනා පහතබ්බා දුරු කිරීමෙන් ප්‍රහාණය ක ළේතු ආශ්‍රවතියනෝ හත අත්ති ආසවා භාවනා පහතප්බ සමත විදර්ශනා භාවනා තුළින් සප්ත බොජ්ජංග දියුණු කිරීමෙන් ප්‍රහාණයක ළයුතු ආශ්‍රවතියනවා නිරයට යන්නෙත් එතකොට මේ ආශ්‍රව කියල කිව්වේ අපි කරදරයේ වැටන දේවල් අපි විනාශ වෙන දේවල් අපි අනතුරේ වැටන දේවල් අයහපත සිදුවෙන දේවල් නිබ්බේතික පරියාය සූත්‍රයේ ආශ්්‍රවයන්ගේ ලක්ෂණ ගැන විස්තරයක් තියෙනවා අත්ති වික්කවේ ආසවා නිරය ගාමිනියා සමහර ආශ්්‍රව තියෙනවා ඒ ආශ්්‍රව තමන්ගේ සිත තුළ පවත්වාගෙන ගියොත් නිරයගිහින් තමයි නවතින්නේ ඒ ආශ්්‍රව විසින් නිරයට එක්කරගෙන යනවා අත්ති ආසවා පෙත්ති විසයගාමිනියා ඒ ආශ්‍රව විසින් තමාව ප්‍රේත ලෝකයට එක්කරගෙන යනවා සමහර ආශ්්‍රව තියෙනවා ඒ ආශ්ව තමා තුළ තිබීමෙන් තිරිසන් අපායට එක්කරගෙන යනවා. සමහර ආශ්්‍රව විසින් මිනිස් ලෝකයට එක්කරගෙන යනවා. සමහර ආශ්්‍රව විසින් දි්‍ය ලෝකයට එක්කරගෙන යනවා. මේ හැම දෙයක්ම වෙන්න මුල් වෙන්නේ ආශ්්‍රව. මේ ආශ්්‍රව කෙනෙකුගේ සිතේ නැත්නම්. ආසවක්කය නම් එයා පිල්නිිවන්පානවා එහෙම නම් ආශ්‍රව තිබීමෙන් තමයි මේ සත්වයාගේ සංසාර ගමන දිගින් දිගටම පවතින්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළයුතු ආ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව ගැන දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහ මේ කරුණේදී අත්සත් පුරුෂයාව අශෘතවත් ප්‍රදක්ජන කෙනාව හඳුනාගන්න කියනවා. අශෘතවත් කියන්නේ ශ්‍රවණයෙන් ලැබිය යුතුදේ ලපාගෙන නෑ කොච්චර ධර්මය ඇහුවත් වැඩක් නෑ එයාට ශ්‍රවණයෙන් ලැබූදේ හැටියට පළමුුවෙන්ම ශ්‍රද්ධා සම්පත්තියට එන්න ඕනේ. ශ්‍රවණයෙන් ලබාගත යුතුති ලබාගන්න නැති කෙන කොච්චරැහුවත් ශෘතවත් නෙමෙයි අශතවත් එතකොට අශ්ෘතවත් පෘතක්ජන කෙනා අරියානං අදස්සා වී ආරයන් වහන්සේලාව අඳුනාන්නෙ නෑ අරිය දම්මස්ස අකෝවිදෝ ආයධර්මයට දක්ෂණෑ දම්මේ අවිනීතෝ ආර්ය ධර්මයෙහි හික්මැන්නි නෑ සප්පුරිසානං අදස්සාවිී සත්පුරුෂයන් වහන්සේලාව අඳුනාගන්න බෑ සපපුරිස දම්මස්ස අකෝවිතෝ සත්පුරුෂ ධර්මයට දක්ෂනෑ සප්පුරිස දම්මේ අවිනීතෝ සත්පුරෂ ධර්මයෙහි හික්මෙන්න්නේිනෑ එතකොට මෙයා තමයි අශ්ෘතවත් පෘථක්ජන කෙනා. එහෙම නම් අශෘතවත් පෘථක්ජන කෙන අසත්පුරුෂයක්මයි ඇයි සත්පුරුෂාවාඳුනගන්නි නෑ සත්පුරුෂ ධර්මය ආඳුනගන්න නෑ සත්පුරුෂ ධර්මයේ හික්මන්නේෙනෑ එතකොට එයා අසත්පුරුෂයෙක්මයි. හිතන්න ඕන මොනවද කියලා හිතා ගන්න බෑ ඉතින්නේ අසත්පුරුෂ කෙනා මෙනෙහි කළ යුතු. මනසිකාර කළ යුතු. සිහිනුවනින් විමසිය යුතු දේවල් දන්නේෙ නෑ. ඒ නිසාම ඒ කෙනා ඒ දේවල් හිතට ගන්න දක්ෂ නෑ. ඊළඟට මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නෑ. ඒ නිසා මේ කෙනාට මේ දේවල් තෝරා බේරාගන්න බැරිව මෙනෙහි කළ යුතු දේවල් මෙනෙහි කරන්නේ නෑ. නොකළ යුතු දේවල් මිනිිහි කරනවා. හඳුනාගත්තොත් ඔබමා මට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හමුණා. ඒක බුදුරජාණන් වහන්සේගෙන් ආනන්ද හාමුදුරුවෝ අහනවා ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස අසත් පුරුෂයාට සත්පුරුෂයාව හඳුනාගන්නට පුළුවන්ද අසත් පුරුෂයාට අසත් පුරුෂයාව හඳුනාගන්නට පුළුවන්ද කියලා එතකොට බුදුරජාණන් වහන්සේ බැහැ ආනන්ද කියල දේශනා කරනවා එතකොට අසත් පුරුෂයා සත්පුරුෂයාව බැහැර කරනවා අසත් පුරුෂයා කියලා අසත්පුරෘුෂයා ඇසුරු කරනවා සත්පුරුෂයා කියල. ඒ තුළින් තවත් විනාශයට යනවා. සත්පුරුෂයායහිෙවන මෙයි. සත්පුරුෂයා හඳුනාගන්නවා මෙන්න අසත්පුරුෂයා මෙන්න සත්පුරුෂයා කියල වෙන්වෙන් වශයෙන් හඳුනාගන්නවා. නොකළ යුතුදේ කරන නිසා ඉතින් අශ්ෘතවත් පෘථජන කෙනා, හි කළයුතු දේවල් කරන්නේ නෑ මෙනෙහි නොකළ යුතු දේ දන්නෙත් නෑ මේ නිසා මෙෙහි කළයුතු දේවල් මෙෙහි නොකිරීමෙනුත් මෙෙහි නොකළ යුතු දේවල් මෙනෙහි කිරීමෙනුත් නූපන් කාමාශ්‍රව උපදිනවා උපන් කාමාශ්‍රව වැඩෙනවා නූපන් භවාශ්‍රව උපදිනවා උපන් භවාශ්‍රව වැඩෙනවා නෝපන් අවි්‍යාශ්‍රව උපදිනවා. උපන් අවි්‍යාශව වැඩෙනවා. මේ අනතුර සිදුවන්නේ මෙනෙහි නොකළ යුතුදේ මෙනෙහි කරන්නට යාමෙන්මයි. ඒ ගැන එයාට හොයාගන්න බෑ යෝනිසෝ මනසිකාරයේ චුට්ටක් හරිතියනවා නම් කෙනෙකුට බේරෙන්න්න පුළුවන්. අසූචි පිරවූ කලය දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේලාඟට මාගන්දයාගේ අම්මයි තාත්තයි මාගන්දියාව එක්කගෙන ගියා මාගන්දයාගේ අම්මටයි තාත්තටයි නුවන තිබුණනේ අම්මයි තාත්තයි ඉස්සරහා පොදුවේ ශරීරය ගැන කිව්වේ එයාගේ ශරීරය ගැන විතරක් නෙවෙයි කිව්වේ මේ ශරීරයකයන්නේ අසූචි පුරවපු කලයක් වගේක බුදුරජාණන් වහන්සේ කිව්වේ එතකොට අර අම්මයි තාත්තයි නුවන තිබුණ නිසා ඉදිරියට ප්‍රශ්න කළා ඉතින් ඔබ වහන්සේ එහෙනම් මේ ශරීර අතහැරලා දිව්‍ය ශරීරයක් පතනවාද කියල හුව කලබල වෙන්නේ නැතිව ඊට පසෙක් කෙමෙන් කෙමෙන් ප්‍රශ්නාහා කෙන ගිය මේ අම්මයි තාත්තයි දෙන්නම ධර්මය අවබෝධ කලා දුව අයෝනිසෝ මනිසිකාරයේ යෙදන්න පටන් ගත්තා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට කරන්න තියෙන හැම නින්දාවක්ම හැම අපහාසයක්ම කළා සෑහීමකට පත්වෙන්න නෑ ඒකට හේතුව දිකින් දිගටම තියෙන්නේ අයෝනිසෝ මනිසිකාරය අන්තිමර මොකද කළේ බුදුරජාණන් වහන්සේට පහදින්න කවුද ඒ අයටත් වයිර කලා ඒ අයවා හරවගන්න බැරිවෙනකොට ඒ අයවා මරන්න තීරණය කළා. ඊට පස්ස පිරිස යොදවල සාමාවතී බිසව ඇතුළු පන්සීයක් ගෙයක් ඇතුළට දාලා ගිනිතියලා මැරවා. එතකොට ගින්නට මැදවුණනුවේ පන්සීයම මනසිකාර නොකළ යුතු දේවල් මනසිකාර කරන්නේ නෑ. මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරනවා. ඇයිඒ? ඔක්කොම ශෘතවත් ආර්ශ්‍රාවකයෝ යෝනිසෝ මනසිකාරයේ දෙනවා ඒ අයවා අමු අමුවයේ පිච්චිලා මැරුණා එ පිච්චුණේ කය විතරයි තමන් හදවතේ දියුණු කරපු ධර්මය පිච්චිලා ගිය නෑ සියලු දෙනාව මාර්ගඵල ලැබවා ඕකට තමයි කියන්නේ ධර්මයේ හැසිරෙන කෙනාව ධර්මය විසින් ආරක්‍ෂා කරනවා කියලා කවරුවත් දුගතිය ග නෑ මෙතැනට ආවොත් එතකොට ඒක තමයි මෙනෙහි කළ යුතු දේවල් මෙිනෙහි කිරීමේ දක්ෂකම ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි කළ යුතු දේවල් මෙිෙහි කරත්දී නෝපනාශව උපදින්නේ නෑ උපනාශව ප්‍රහාණය වෙලා යනවා නූපන් කාමාශ්‍රව උපදින්නේෙනෑ උපන් කාමාශ්‍රව ප්‍රහණය වෙලා යනවා. නූපන් භවාශ්‍රව උපදින්නේෙනෑ උපන් භවාශ්‍රව නැතිවෙලා යනවා. නෝපන් අවි්‍යාශ්‍රව උපදින්නේෙනෑ උපන් අවි්‍යාශ්‍රව ප්‍රහාණය වෙලා යනවා. එ ප්‍රහානය වෙලා යන්නේ නුවනින් මෙනිිහි කරන්න පුළුවන් වුනාම. නුවනින් මෙනිහි කරන්න බැරි කෙනා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනකොට එයා හැමතිස්සෙම ඉන්න රද්ධාව තුළ නෙවෙේ සැකය තුළයි. අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනා බුදුරජාණන් වහන්සේව පිළිගන්නේ නෑ උන්වහන්සේගේ ධර්මයවත් පිළිගන්නේ නැහැ. ලෞකික සම්මාධීට්ටියත් යෝනිසෝ මනසිකාරය නිසා. සාමාන්‍යයෙන් යෝනිසෝ මනසිකාරය යෙදෙන කෙනෙක් ඉක්මණින් එනවා ලෞකික සම්මාධීට්ටියට ලෞකික සම්මාධට්ටිය කියන්නේ මෙලොව පරලෝ පිළිගන්නවා පින් පව් පිළිගන්නවා හොඳ නරක පිළිගන්නවා යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කර්මයක් කලොත් ඒක තමන්ට ආපහු කැරකිලා එනවා කියල පිළිගන්නවා පාතික සත්වයන් උපදිනව කියල පිළිගන්නවා ජීවිතාව බෝධය ඇතිකරගත්තු ක්ශ්‍රමන ප්‍රාක්්මණයන් මේ ලෝකයේ හිටිය කියලා අවබෝධ කරගන්නවා මේ පිළිගැනීමත් එක්ක තමයි එයාට යෝනිසෝ මනසිකාරයට එන්න පුළුවන් වෙන්නේ ඒක කියන්නේ එයට ශ්‍රද්ධාවට එන්න පුළුවනි එහෙම නැත් නම් එයා ශ්‍රද්ධාවටවත් එන්නේෙ නෑ අයෝනිසෝ මනසිකාරයේම ඉන්නවා. මෙන්න මෙහෙමත් හිතෙන අය ඉන්නවා. මම අතීතයේ හිට්ටියාද කෞුද දන්නේ. නැද්ද කෞද දන්නේ. අනාගතයේ මම ඉන්දීද කෞද දන්නේ නැත්්ද කෞද දන්නේ. කොහෙට වෙලා ඉන්දීද කවුද දන්නේ. කොහෙ ගිහාම මොකෝ. වර්තමානය අපි මෙහම හිටියට අපි කොහෙන් ආවද කවුද දන්නේ අපි කොහේ අනවද කවුද දන්නේ ඒක මොකටද අපිට ඔහොම කියන අය නැද්ද ඉන්නවා ඔය ඔක්කොම ඇතිවෙන්න මොකෙන්ද අයෝනිසෝමනිසිකාරයෙන් මින් එකකට අයිතිවේය ඒ මිස දිටුවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න්න ගියාම ඒ පුද්ගලයක් මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියලා. එක මට වෙනස් නොවෙන ස්තිරවූ ආත්මයක් තියෙනවා. දෙක මට එහෙම ඉස්තිරවෝ ආත්මයක් නෑ ඒකෙන් එයා වැටන්නේ උච්සේ ද දෘෂ්ටියයට. මට ආත්මයක් තියෙනවා මේ ආත්මය තුළ ඉඳල තමයි මම මේ අනාත්මය දකින්නේ. හතර අනාත්මය තුළ ඉඳල තමයි මම ආත්මය දකින්නේ. පහ, ආත්මය තුළ ඉඳල තමයි ආත්මය දකින්නේ අනාත්මය තුළ ඉඳල තමයි අනාත්මය දකින්නේ. හය, පින් පව් විපාක දෙනවනම් මේ ඔක්කොම ඒ මේ ආත්මය නිත්‍යයි. වෙනස් වෙන්නෙ නෑ. මේ වගේ දෘෂ්ටිගතවීම විතරයි අයෝනිසෝ මනසිකාරිය යෙදෙන අශෘතවත් පෘථක්ජන කෙනාට තියෙන්න්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතර අගතියෙන් තොර මොහොතක් නොමැතමා දුටුවේ. දෘෂ්ි ගතවුණ කෙනා හැම මොහොතෙම ඉන්නේ සතරාගතියේ චන්ද දෝෂබය මෝහ කියන සතරාගතියට වැටිලායින්නේ එනිසා ඒ දෘෂ්ටියට මහුවෙලා පැටලි පැටලි යනවා ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නල දෙනවා දිිට්ටි සංයෝජන සාංයුත්තෝ භික්කවේ අසුතවාපුතු්ජනෝ මේ අශ්ෘතවත් පෘථක්ජන කෙන දෘෂ්ටි බන්ධනයේ පැඳිලඉන්නේ. එකයන්න නිවැරදි අවබෝධයකට එන්න පුළුවන්කමක් නෑ. හැමතිස්ස මෙයා පට ලැවි පට ලැවී යනවා. එනිසා ජාතිජරා මරණ සෝක වැලපීම් දුක්තෝම්නස් සුසුම් හෙලීම්වලින් එයට නිදහස් වෙන්න බෑ කියනවා. හඳුනාගන්න ඒ සොඳුරු සත්පුරුෂයා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා ගැන දේශනා කරනවා ඒ කියන්නේ ශ්‍රවණයෙන් ලබාගත යුතු දේ ශ්‍රද්ධා සම්පත්තිය ලබාගත් කෙනා එතකොට ඒ ශ්‍රද්ධාවට තමයි කියන්නේ සද්ධහති තතාගතත්ස බෝධිින් සතාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තමයි ඒකෙනා අදහාගන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්ම අදහන කෙනා අනි වාරයෙන්ම මේ ධර්ම මනසිකාරයට එනවා මයි ඒ ශෘතවත් ආර්ශාවකයා අරියානන් දස්සා වී ආරයන් වහන්සේලා අඳුනනවා අරිය දම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මයට දක්ෂයි අරියදම්මේ සුවිනීතෝ ආර්යධර්මයේ හික්මෙනවා. සප්පුරිසානං දස්සාවිී සප්පුරුෂයන් වහන්සේලාව අඳුනාගන්නවා. සප්පුරිස දම්මස්ස කෝවිදෝ සපපුරුෂ ධර්මයට දක්ෂයි. සප්පුරිස ධම්මේ සුවිනීතෝ සත්පුරුෂ ධර්මයේ හික්මෙනවා අන්න ඒ අය දන්නවා මේවා තමයි මෙනෙහි කළ යුතුදේ මේවා තමයි මෙනෙහි නොකළ යුතුදේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙනෙහි නොක්කල යුතුදේ මෙෙහි කරන්න ගියොත් මොකද වෙන්න කියලා කාමාශ්‍රව භවාශ්‍රව අවි්්‍යාශ්‍රව වැඩෙනවා ඒ නිසා ශෘතවතාර් ශ්‍රාවකයන් ඒ මෙනිෙහි නොකළ යුතුදේ මෙිහි කරන්න නෑ හිතනව නම් හිතන්න චතුරාර්ය සත්‍යම පමණක් මෙනිහි කළ යුතුදේවල් මෙිහි කළොත් ආශ්‍රවයන් ප්‍රහාණය වෙනවා එක දවසක් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ භික්‍ෂූන් වහන්සේලා කාම සංකල්ප ව්‍යාපාද සංකල්ප විහිංසා සංකල්පවල යෙදිල වාසය කරනවා එතකොට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා අහනවා මොනවද ඔය දැන් කතා කරකර හිටියේ කියලා ඉතින් උන්වහන්සේලා කියනවා ස්වාමීනී අපි මේ කතා කර කර හිටිය වැඩකට නැති දේවල් කියලා එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙනී මේ ජීවිත අවබෝධය පිණිස සියල්ල අතහල පැවිදි වූ ඔබ ඕවා කතාකරණය එක සුදුසු නෑ ඔබ කල්පනා කරන්න ඕනෙ මෙන්න මේක තමයි දුකනම්මුව වාර්ය සත්‍යයය. මේක තමයි දුක හට ගැනීම නම්මු වාර්ය සත්‍යය. මේක තමයි, දුක නැතිවීම නම්මෝ වාර්ය සත්‍යය මේක තමයි දුක නැතිවීමේ මගනම්ම ආර්ය සත්‍යය කියලා ඔබ කල්පනා කරන්න ඩැම් බලන්න අච්චර ධර්මය දේශනා කරද්දි බුදුරජාණන් වහන්සේළඟ පැවිදි වුණය පවා නොමඟට වැටුණු අවස්ථා ධර්මයයාමතක වෙන අවස්ථා තිබිල තියෙනවා ඉත්තින් බුදුරජාණන් වහන්සේට සිත්ත වුණා ආයමත් ඒගොල්ලන්ට සිහිය උපත්දවල දෙන්න මේ කාරණයටයි පැවිදි වනේ කියලා. මෙන්න නුවනින් කල්පනා කරන්න ඕනෙ දේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුවනින් මෙනෙහි කරන කෙනා මේ විදිහට නුවනින් මෙනෙහි කරනකොට උපන්නාර්්‍රව ප්‍රහණය වෙනවා පනාශ්‍රව උපතින්නේෙ නෑ සෝ ඉදන් දුක්කන්ති යෝනිසෝ මනසිකරෝතේ. ඒ තැනැත්තා මේ අයි දුක්කා ආරය සත්‍යගෙන නුවනින් මෙනෙහි කරනවා. දැ නොබ නොදන්නවා වනාට ගැම්ඹුරින් කල්පනා නොකලාට පංච උපාදාානස්කන්දය මෙනෙහි කරනකොට අනිත්‍ය වශයෙන් ආයතන මිනෙහි කරනකොට ාතු වශයෙන් අනිත්‍යමිෙනහි කරනකොට එ මොක්කක්දෝප නුවනින් විමසන්නේ? දුක්කා ආර්ය සත්‍යය එනිසා තමයි දුක කියලා යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා නුවනින් විමසනවා අයන් දුක්කන් සමුදයෝත යෝනිසෝ මනසිකරෝති මේක තමයි දුක්ක හටගන්නා කාරණාව කියලා නුවනින් විමසනවා ඒ කියන්නේ තමන් සිහිය නින්න කෙනෙක්. නැත්නම් මෙහෙම කරන්න පුළුවන්කමක් නෑ. ඇයි තමන්ට රාගයක්, දවේශයක්, ක්‍රෝධයක්, ඊර්ෂ්‍යාවක්, වෛරයක් එකටෙක කිරීමක්, මාන්නයක් උඩගුකමක් ආවොත්. සිහිය නින්නවනම් දන්නවා. මෙ තමයි දුක්ක හටගන්න හේතුවෙන්න උකාරණ! එතකොට එයාඒට කැමති වෙනවද. නෑ! එයා මොකද කරන්නේ එක ප්‍රහාණය කරනවා දුක්ක සමුදය කියන්නේ ප්‍රහානය කළ යුතු දෙයක් එයා එක වර්ධනය කරන්නේ නෑ එයා දුක්ක සමුදය ප්‍රහාණය කරනවා අයන් දුක්ක නිරෝධෝතිී යෝනිසෝමනසිකරෝතී එ කෙලෙස් නැතිවීම දුකෙන් නිරුත්තවීමයි කියල නුවනින් මෙනෙහි කරනවා අයන් දුක්ක නිරෝධ ගාමිනී පටිපදාාතිී යෝනිසෝ මනසිකරෝති මේක තමයි දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව කියලා එය ආර්යෂ්ඨාගක මාර්ගය තමයි නුවනින් මෙනෙහි කරන්නේ. එතකොට අපිට පේනවා මේ චතුරාර්ය සත්‍යයට ආපු නැති කෙනාට නම් මේක අල්ලන්න පුළුවන්කමක් නෑ මේ සම්මාධිට්ටියට ආවවොත් තමයි ඉතිරි මාර්ගංග ඔක්කොම සම්පූර්ණ වෙන්නේ එතකොට සංයෝජන ප්‍රහාණය වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ ඔය විදිහට නුවනින් මෙෙනෙහි කරන කෙනාට තිීනි සංයෝජනාති පහීයන්ති සක්කායදිට්ටි විචකිච්චා සීලප්පත පරාමාස කියන සංයෝජන තුන ප්‍රහාණය වෙලා යනවා එතකොට අපිට පැහැදිලිව පේනවා මේ චතුරාරි සත්‍ය අවබෝධයක් එක්කම තමයි මේ කෙලෙසුන්ගේ ප්‍රහාණය පටන් ගන්නේ. ඉමේ වච්චන්තිබික්කවේ ආසවා පහතබ්බා මහනනි මේකට තමයි කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්්‍රව කියලා. හරියටම තේරුම් ගන්න මේ දර්ශනය දර්ශනය කිව්වාම සමහරු හිතන්නේ මේ ඇහැට පේන එකක් කියලා. දර්ශනය කියන වචනය ඒකට පාවිච්චි කලාට මෙතන දර්ශනය කියන්නේ අවබෝධයට. මේක කියන විට තේරෙන්න ඇති. මේක තමයි දුකනම්මු ආරි සතති කියලා නුවනින් විමසන්න අවබෝධයක් ඕනේ. මේක තමයි දුක හට ගැනීම කියලා තමන්ගේ සිතෙන් හටගන්නා කෙලෙස් ැත් නුවනින් දකින්න අවබෝධයක් තියෙන්න්න ඕනේ මේක තමයි දුක්ක නිරෝධය කියලා නුවනින් දකින්න අවබෝධයක් තියෙන් ඕනේ. මේක තමයි දුක්ඛ නිරෝධ ගාමිනේ පටිපදාව කියලා ආර්යෂ්ඨාංගක මාර්ගය දකින්න අවබෝධයක් තියෙන්න ඕනේ. තමන් දක්ෂනම් හරි ඒ අවබෝධයට එන්නේ යෝනිසෝ මනසිකාරය තියෙන කෙනා විතරමයි. වෙන කෙනෙකුට එතෙන්ට එන්න පුළුවන්කමක් නෑ. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්වතුනි මේ ගෞතම බුදුරජාණන් වහන්සේව අපිට දැන් ධර්මය තුළින් මුණ ගැහෙනවා. අපිට අනාගතයේ ගත්තුත් එහෙම ඉඩක් තියෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේව මුණගැහෙන්න. ඒ වෙන්නේ මිනිස් සාවිුෂ අවුරුදු අසූදාහක් ගිහාම. යෝනිසෝ මනසිකාරය නැත්නම් එදාටත් බෑ අදටත් බෑ. එහෙම නම් පුළුවන්කමක් තිබුණොත් තියෙන්නේ යෝනිසෝ මනසිකාරය තිබුණොත් විතරයි. එහෙම නම් ඔබ තේරුම් ගන්න සම්පූර්ණයෙන්ම තමන්ගේ දක්ෂතාවේ මත තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැහුණට පස්සේ. සම්පූර්ණයෙන්ම දියුණුව තියෙන්නෙ තමන්ගේ දක්ෂතාවය මත විත්තරමයි. තමන් දක්ෂනාම් කරන්න පුළුවන්නේක. තමන්නේ කාරණයට දක්ෂ නැත්නම් තමන්ටඒ අවස්ථාව හිමිවෙලා යනවා. ලෝකයේ වැඩිපුරම තියෙන්නේ අවස්ථාව හිමිවීම. සංවරවීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්්‍රව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙවනියක පෙන්මල දෙනවා. සංවරා පහා තබ්බා ආශ්්‍රවයන් තියෙනවා සංවරවීම තුළින් ප්‍රහාණය කළ යුතුයි. ඒක කියන්නේ ඉධභික්කවේ බික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සංවෘතෝ විහරදද. නුවනින් විමස විමසා, ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කරනවා. එතකොට ඇස නැමතින්ද්‍රිය අසංවරව වාසය කරද්දි හටගන්න ආශ්‍රව හටගන්න නෑ. නෙත රැඳන රැඳන தැන්வල ඇහැට එකක දේවල් පේනවන පින්තුර පනවා පොත්පත්පනවා පත්තර பேනවා ෑපත්තර පේනවා නිින්දා පේනවා ප්‍රශංසා පේනවා අපහාස පේනවා එයා මේ ඔක්කොමැඇහෙන් බලන්න ගත්තොත් ඇසා සංවර වෙනවා. ඇසා සංවර වන ගමන්නේ පුද්ගලයා කිලුටු වෙනවා. එතකොට සංවරවීම තුළ කිලුටුවෙන්න බෑ. ඊළඟට කන සංවර කරගත්තාම කන අසංවර කර ගැනීමෙන් හටගන්න ආශ්‍රව හටගන්න නෑ කනෙන් එක්ක එක්ක දේවල් අහන්න ලැබෙනවා කනෙන් හොඳහන්න ලැබෙනවා ධර්මයහන්න ලැබෙනවා අධර්මයහන්න ලැබෙනවා නින්දාහන්න ලැබෙනවා ප්‍රශංසාහන්න ලැබෙනවා උපවාද අපවාද අහන්න ලැබෙනවා කයිකතන්දරහන්න ලැබෙනවා ඕපදූපාහන්න ලැබෙනවා ඉතින් මේ ඔක්කොම අපි ඇසය යුතු නැහැ කනට ඇහෙන හැම දෙයක්ම අපිට ඕනෙ නෑ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙෙනවා කන සංවර කරගන්න ඕනේ දැන්න එතකොට බුදුරජාණන් වහන්සේ දෙතිස් කතා එපා කියල දේශනා කරලා තියෙන්න්නේ ඒකනේ ඒකෙන් කනා සංවර වෙනවා. අසංවර වන ගමන් එයාට නෝපන් ආශ්‍රව උපදිනවා. ඒක වලක් වන්නයි තියෙන්නේ. හොඳට ඒක තේරුම් ගන්න ඕනේ. එන්න එන කුණු ගොඩවල් ගන්නේ නැතිව ඉන්න. එතකොට එයා තමයි කන සංවර කරනෙක් කෙනා. ඒ කෙනාට කනා අසංවරවීම තුළ හටගන්න ආශ්්‍රව හටගන්නේ නෑ. නමුත් කන අසංවරවීම කියන එක, අයෝනිසෝ මනසිකාරයට වැටනෝ කියන එක පින තියෙන එක්කෙනාට උනත් වෙන්න පුළුවන් වැරදුනොත් වැරදුනා මයි අර දේවදත්ත භික්‍ෂූන් පන්සීයක් කඩාගෙන රවට්ටගෙන එක්කගෙන යනකොට දේවදත්ත කල්්‍යයානිමිත්‍රයක් කියලනෙ හිතුවේ දේවදත්ත කියන දේවල් අහගෙන ඉන්නවා එතකොට මොකද වෙන්නේ මෙයාලගේ කන අසංවර වෙනවා එතකොට සම්පූර්ණයෙන්ම කනට අහන්න ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේට විරුද්ධ දේවල්නෙ? මෙයාලා ඒ බව දන්නේෙ නෑ ඉතින් බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මොගගල්ලාන මහරහතන් වහන්සේලාට කතා කරලා කියනවා සාරිපුත්ත මොග්ගල්ලාන වහාම ගිහින් අඩ ස්වාමීන් වහන්සේලා අමාරුවේ වැටෙන්න ඉස්සරවෙලා බේරගන්න. නැත්නම් අසත් පුරුෂයෝ ගොඩිට ගිහාම පස්සෙ හොඳ කෙනත් අසත්පුරුෂය වෙලා යනවා. එතකොට සංවරකම කියන එක තේරුම් ගත්ත කෙනාට මේ මුකොත් වෙන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා නාසයක්ත් එහෙම්මමයි නාසය අසංවර වුණොත් හටගන්නවා ආශ්‍රව එනිසා නාසේ සංවර වුනොත් ඇතිවෙන්නේෙ නෑ අසංවරද ඔබේ දිවත් දිවත් එහෙමයි දිවා සංවර වුුණොත් ආශවා හට ගන්නවා. නවත්වන්න බෑ මස් කෑමට ගිජුවෙච්ච මනුෂ්‍යයක් හිටියා හැමදාම මස්කනවා නිකම් මස් නැත්නම් සත්තු මරාගෙන හරි මස් කනවා. බලන්න මේ දිවා සංවර කරගැනීම නිසාවන විපත දවසක් මේ මනුෂ්‍ය බීල ගෙතර ගීහිම් බලනකොට මස්කන්න නෑ. මෙයක් කෙලින්ම ගියා ගාවයා බැඳලා ඉන්න තැනට. ගවයාගේ දිව ඇත්්දා. දිවකැපුවා. කපලකීවා උයලදීපම් මේක කියලා. උයල දුන්නා. ඒ මස්කෑල්ල කට්ටට ගන්න කොට. එයාගේ දිව ගැලවිලා වැටිල තියෙනවා ඔය අත්තීත සිදුවීමක් මෙ මොක්කක් අසංවර කර ගැනීමද දිවා අසංවර කර ගැනීමෙන් එතකොට ඒ දිවා අසංවර කර ගැනීමෙන් හටගන්නාව ආශ්්‍රව වලක් වන්න තියනෙ මොකෙන්ද දිවසංවර කර ගැනීමෙන්කායත් එහෙමයි කය අසංවර කරගත්තොත් නූපන් ආශ්‍රව උපදිනවා. උපන්ආශ්‍රව වඩා වර්ධනය වෙනවා. එනිසාක් අය සංවර කර ගැනීමෙන් ඒ ආශ්ව වර්ධනය වෙන්නෙ නෑ. ඒ ආශව ප්‍රහාණය වෙනවා. සංවර කෙනා දුකිනොත් නිදහස්. ඊළඟට මනස දැන් මනසට එනවන එක එක අරමුණු මනස සංවර නොක ලොත් අ සංවරවීමෙන් හටගන්නා ආශ්්‍රව වැඩෙනවා. එතකොට ඒක නොවැඩෙන්න නම් මොකද කරන්න ඕනේ මනස සංවර කරගන්න ඕනේ. එතකොට බලන්න චතුරාරය සත්‍ය මනසිකාර කිරීම තුළින් දර්ශනයෙන් ප්‍රහානය කළ යුතු ආශෝ ප්‍රහාාණය වෙනවා. ඊළඟට ප්‍රහාණය කරන්න තියෙන්නේ ඉන්ද්‍රිය සංවරය තුළින්. ඇස කණනාසයදිව කය මනස සංවර කිරීම තුළින්. හැබැයි සතිපට්ඨානයේ හිත පිහිටුවාගෙන ඉන්න කෙනෙකුට මේක කරන්න පුළුවන්. ඇහෙන් රූපය දකිද්දිී තමන්ගේ හිතට වනදී සිහියෙන් ඉන්නකොට දන්නවනම් එයා වහාම සංවර කරගන්නන ඇත ඇස සංවර කරගන්නවාමයි? ශද්ධය අසද්ධි තමන්ගේ හිතට වනදේ තමන් දකිනවා නම් කන සංවර කරගන්නවා මයි. නාසේ නාග්‍රාණය කරද්දි දිවෙන් රස විඳිත්ති කයින් පහස ලබද්දිි මනසින් අරමුණු විඳිත්ති තමන් දන්නවා නම් ඒ ගැන සංවර කරගන්නවා මයි. මනසට අරමුණු වෙද්දි මේක දවේශය. මේ කෙලෙස් මේවා අකුසල් මේවා දුරුකල යුතුදේ කියල තමන් සිහියෙන් ඉඳලා දැක්කනම් එයා ඒක වර්ධනය කරන්න නෑ එයා සංවර කරනවා ඒක වර්ධනය වෙන්න දෙන්නෙ නෑ ඒක මගහරිනවා එතකොට මේ සංවර කිරීමෙන් තමන් විනාශය කරා යන අකුසල් සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරන්න පුළුවන්කම තියෙනවා ඒවත් තමයි සංවර කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව සංවර කර ගැනීම කොයි තරම්ම හොඳද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම තැනම මේ සංවරවීම ගැන කතා කරලා තියෙනවා ඔබ දන්නව ඇති දම්ම පදේ තියෙනවා චක්කුණා සංවරෝ සාධූ ඇස සංවර කර ගැනීම කොයි තරම් හොඳද සාදු සෝතේන සංවරෝ කන්න සංවර කර ගැනීම කොයි තරම් හොදද ගානේන සංවරෝ සාධූ නාසය සංවර කර ගැනීම කොයි තරම් හොදද සාදු ජිවහාය සංවරෝ දිව සංවර කරගැනීම කොයි තරම් හොඳද. කායේන සංවරෝ සාධූ கය සංවර කරගැනීම කොයි තරම් හොඳද. සාධවාචාය සංවරෝ වචනය සංවර කරගැනීම කොයි තරම් හොඳද. මනසා සංවරෝ සාධූ, මනස සංවර කර ගැනීම කොයි තරම් හොඳද සාධහු සබ්බත්ත සංවරෝ ඔය හැමදේම සංවර කර ගැනීම කොයි තරම් හොඳද සප්පත්ථ සංවරෝ බික්කෝ හැම දෙයක්ම සංවර කරගත් භික්‍ෂුව සබ්ප දුකා පමු්චත හැම දුකින්ම නිදහස් වෙනවා එහෙම නම්ම සංවරවීම කියන එක අපේ ජීවිතවලට බොහෝම පිහිටවන එකක් බොහෝම උපකාරවෙන එකක් මොකද හේතුව ඒ සංවරවීම නැතිවීමෙන් ඇතිවන ප්‍රශ්න සමහරවිට නිරයේ ඉපදිලා තමයි නවතින්නේ එක්කො තිරිසන් අපා ඉපදිලා තමයි නවතින්නේ නුවණින් විමසා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්්‍රව. පටිසේවනා පහ තබ්බා නුවනින් විමසා සේවනය කිරීමෙන් ප්‍රහාණය කළ යුතුයි. මේක විශේෂෙන් තියනෙ භික්‍ෂුවට. චීවර පටිසේවත. සිවුරු පරිහරණය කරනවා. කොහොමද, යාවදේව සීතස්ස පටිගාතාය සීතල තුරු කිරීමට උන්හස්ස පටිගාතාය උණුසුම දුරු කිරීමට ඩන්ස මකස වාතාතපසිරංස පසම්පත්සාය මැසි මදුරු අවුසුලං සර්බයින්ගෙන් නාදී දේවල් වලින් වන පීඩා දුරු කිරීමට යාව දේව හිරි කෝපීන පටිච්චා දනත්තන් ලැජ්ජා ඇතිවන තැන් වසා ගැනීම පිණිස එතකොට සිවුරු පෙරවීමේ අර්ථය එච්චරයි. සිවුරු පොරවන්නේ එතකොට සමාජයේ ගෞරව ලබාගන්න නෙමේ ලාභ සත්කාර කීති ප්‍රශංසා ලැබීම පිණිස නොවෙයි සිවුරු පොරවන්න හේතුව තමයි මේ තියෙන්නේ එතකොට සිවුරු පොරවද්දි නුවනින් මේක දැක්කොත් මතක් වුුණොත් එය සිවුරු පෙරවීමේ අර්ථය තුළ වැදිලා ඉන්නවා ජීවිත යාත්‍රාව සුව සේ පදවන්න ආහාර ගැනීමත් එහෙමයි ආහාර ගැනීමක් නුවනින් විමසලා කළ යුතුයි නේව දවාය ජවය පිණිස නොවේ නමදාය මත්වීම පිණිස නොවේ න මණ්ඩනාය සැරසීම පිණිස නොවේ නවිභූසනාය වඩාත් සැරසීම පිණිස නොවේ යාවදේව ඉමස්ස කායත්ත ටිතියා මේ කය පවත්වාගෙන යාම සඳහා ්‍යපනාය යැපීම සඳහා විහින් සූපරතියා වෙහෙස නැතිකර ගැනීමට බ්‍රහ්මචරයානුගගහය මේ උත්තුමාරය මාර්ගයට අනුග්‍රහ පිණිස ඉතිපුරාණංචවේදනම් පටිහංකාමි පැරණිවේදනා නැතිකර ගැනීම පිණිස නවංචවේදනං නௌපාදසාමී அලுත්වේදනා නූපදවීම පිණස යාතරාච මේ භවිස්සති ජීවිත යාත්‍රාව පවත්වාගෙන යාම පිණස. අනවජ්්‍යතා්ච පාසු විහාරෝ ජාති නිවැරදිූ පහස විහරණයෙහි සිටීම සඳහායි ඔච්චරයි කියනවා ආහාර ගැනීමේ අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපට ආහාර ගැනම කතා කරකර කල්පනා කරකර ඉන්නවෙනවා. ගොපල්ලාගේ උපෝසතය වගේ. අද හරි නෑ කෑම ගල් හැපුණා ලොනුමදි අරහිනම් හොඳයි. ඒකට කියන්නේ මොන උපෝතයද. ගෝපාලක උපෝසතය. බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා ගොපල්ල හරක් පට්ටි අරගෙනගිහින් කල්පනා කරනවා. ඊයේ අසවල් දැන තනකොළ කැව්වා. හෙට කොහෙද තනකොල කන්න අරගෙනයන්නේ. අර පැත්තර අරගෙනගියොත් තනකොලත්තියෙනවා වතුරත්තියනවා. ඒ විදිහට සිල්ගත්තු කෙනත් කල්පනා කරනව නම් අරහි කෑම හරි නෑ තේටිකක්වත් නෑ අතන්ට ගියොත්නම් හොඳට කන්න බොන්න හම්බ වෙනවා හොඳට ඉන්න පුළුවන් දැන් ඔන්න කෙනෙක් අහනවා අරෙහි වැඩසටහන කොහොමද හරි ශෝක් හොඳට කෑමබීම තිබ්බා අයිස්ක්‍රීම් මෙහෙමත් තිප්ප කියනවා එතකොට මේ වැඩසටහන කොහොමද කියල අහපුවාම මෙයාට මතක්වුණේ මොකක් ගැනද ෑ ගැන එතකොට ඒක එයාට වෙන්නේ නෑ ප්‍රත්්‍යවේක්ෂා කලා නම් ඒකට තමයි ප්‍රත්්‍යවේක්ෂා තියෙන්නේ එය නුවනින් විමසල තමයි ඒක පරිහරණය කරන්නේ පුංචිකුටිය හරිම සැපයි ඊළඟට තියෙනවා සේනාසන පරිහරණය කරන කොට කළ යුතු ආකාරය ඒ සඳහා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි හොඳම කතාව වදාලේ. මට භාවනාවට වාඩි වුනාට පස්සේ ධනහිස් දෙක තෙමෙන්නේ නැප්නම් මට එතන ඇති. කියවා. එතකොට පැහැදිලිව පේනවා. අසපුුවක් සේනාසනයක් පරිහරණය කිරීමේ අර්ථය මොකක්ද කියලා. මේ තියෙන්න්නේ අර්ථය යාව දේව සීතස්ස පටිගාතාය සීතලෙන් වලකින්න. උන්හස්ස පටිගාතාය උනුසුමින් වලකින්න. ඩන්ස මතක වාතා තපසිරින්ස සම්පස්සානං පටිගාතාය මැසි මදරුවන්ගෙන්වන පීඩා අවුවෙන් සුළගින් වැලකීමට උතු පරිස්සය විනෝදනං. ර්තු විපර්යාස වලින් වන පීඩාවලින් වැලකීමට පටිසල්ලා නාරා මත්තං භාවනාවට අනුග්‍රහපිණස එතකොට භාවනාවේ ඇලිවාසය කරන්නයි කුටියකට යන්න තියෙන්නේෙ අසපුෝකට යන්න තියෙන්නේ එහෙම නැතුව ඒවා මේ අයිතිවාසිකම් කියාගෙන කෑගහන්න නෙවෙයි මේ සඳහා පමණයි යන්න තියෙන්නේ එතකොට එයා තමයි නුවනින් විමසා පරිහරණය කිරීමෙන් සේනාසන පරිහරණය කිරීම තුළ ඇතිවන ආශ්‍රව ප්‍රහණය කරන කෙනා බෙහෙත්ගන්න ඒත් ජීවිතයි රෝහලක් කරගන්න එපා ඊළඟට බේත් හේත් ගැනීම දැන් බෙහෙතක් හේතක් ගත්තහම එයා ඒ බේත හේත ගත්තා එතනින් ඒක ඉවරයි. මේක නැත්තම් පැය විසිහතරම ශරීරයම චෙක්කර කර ඉන්න ගියොත්. බෙහෙත් ගැනම කල්පනා කරකර ඉන්න ගියොත් වෙන දෙයකට කාලයක් නෑ. එහෙමය නැත්ත ඉන්නවා. හැම තිස්සෙම එයාගේ ඔළු වෙතියෙන්නේ මොනවද? අසනීපමයි බෙහෙත්මයි එක්කො විටමින්මයි. ඒ මොනව හරි ඔහේ කල්පනා කරකර ඉන්නවා මිසක් වෙන දෙයක් කරන්නේ නෑ? ඒකට හේතුව තමයි මේ ශරීරයේ උපන්වේදනා නැති කරගන්නයි මම බෙහෙත් ගන්න කියලා හිතන්නේ නෑ. එතකොට බෙහෙති ප්‍රශ්නය එන්තනමී වරයි. ඒක නිසා බෙහෙත කරගාගෙන ඉන්න නෑ. එතකොට මේ විදිහට නුවනින් විමසෙන කෙනා තමයි ඒ ආශ්‍රව ප්‍රහාණය කරන්නේ සිව්පසය නුවනින් පරිභෝග කිරීමෙන් පටිසේවනා පහ තබ්බා ඒ සිව් පසය නිසා උපදින ආශ්්‍රව උපදින්න නෑ බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මය හැදෙන කෙනෙකුට නම් හොඳටම ප්‍රමාණවත් නුවනින් විමසා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්්‍රව ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉවසීමෙන් ප්‍රහානය කළ යුතු ආශ්්‍රව තියෙනවා නුවනින් විමස විමසා ඉවසය යුතු ආශ්්‍රව තියෙනවා සීතලට අහුවෙනවා එතකොට මොකද කරන්න තියෙන්නේෙ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි ්‍රශ්නයට අහුවෙනවා ඉවසීමෙන් ප්‍රහානය කළ යුතුයි බඩගින්න ඇතිවෙනවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි පිපාසය ඇති වෙනවා ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතුයි මදුරුවෝ කනවා සම්හර අවස්ථාවල එක මදුරුවෙක් ඇති අපේ දවේශය අවස්සාන්න. ඇයි මැස්සෙකුට බැරිද එතකොට ඉතින් ඉවසීම පුරුදු කළොත් තමයි ඒකෙන් අපට ගැලවෙන්න තියෙන්නේ. බෙදාගෙන කෑම ඊළඟට දුරුත්තානන් දුරාගතානං වචන පතානං නඩක විතිහට නරකා ආකාරයෙන් පැමිණිච්ච නින්දා අපහාස ඉවසන්න කියනවා ඉවසීමෙන් කියනවා ඒව ප්‍රහාණය කරන්න තියෙන්නේ එතකොට ඒ නින්දා අපහාස වලට එකක් එකක් ගානිී උත්තර දෙන්න ගියොත් පැටලි පැටලී යනවා අපි ඒවා ඉවසන්න ඕනේ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවාට හොඳ ලස්සනට උපදෙස්ීලා තියෙනවා එක දවසක් බුදුරජාණන් වහන්සේව හොයාගෙන ආවා අක්කෝස භාරත්්වාජ කියලා බමුණෙක් බුදුරජාණන් වහන්සේට හොඳ ටෝම බැන්නා නින්දා අපහස කලා බුදුරජාණන් වහන්සේ ඒවා අහගෙන ඉඳලා පස්සේ අහනවා ඔබ නෑදෑ ගෙවල්වල යනවද කියලා යනම කිව්වා ඒ අනකොට කැවිලි පෙවිලි තරන් යනවද ගෙනියනම කිව්වා දුන්නට පස්සේ ඒ අය ඒවා එපා කීවොත් මොකද කරන්නේ කියල හවා ආ ඒවා අපිකානම කිව්වා ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් ඔබ ගෙනපොය කැවිලි පෙවිලිටික මට එපා ඔබ මෝක අනුභව කරගන්න කියලා මගේ ක්‍රමයක්තඒ කයි යමෙක් යම් ආකාරයකට අපහාස කරනවාද ඒගොල්ලොම ඒක වලඳනෙක්කයි ඇත්තේ එතකොට බුදුරජාණන් වහන්සේ තමයි ඒක ලස්සනට අපට කියා දුන්නේ ඒකෙ හරි ලස්සනට තියෙනවා යම්කිසි කෙනෙක් කිපුුණු කෙනාට පෙරලා කිපෙනවානම් බෙදාගෙන වලඳරෙන් කෙනෙක් දවේශ කරනෙක් කෙනාට පෙරලා දවේශ කරනවානම් එයා බෙදාගෙන අනුභව කරනවා වෛර කරන කෙනාට පෙරලා වෛර කරනවානම් බෙදාගෙන අනුභව කරනවා ම නම් කැමති නැහැ බෙදාගෙන අනුබව කරන්න. ධර්ම මාර්ගයේ දියුණුවක් ලබන්න කැමතිනම් මාරාන්තිකවේදනා පවා ඉවසන්න පුරුතු වෙන්න ඕනේ මේ සූත්‍ර දේශනාවත් තියෙන්න්නේෙ ඒකනෙ නරක විතිහට මේ වචන එනකොට එයම් මොකද කරන්න ඕනේ ඉවසන්න ඕනේ උප්පන්නානන්, සාරීරිකානං, වේදනානං දුක්කානන් තිප්පානං බරණං, කටුකානං, අසාතානං, අමනාපං පානහරණං අධවාසක ජාතිකෝහෝතිී ශාරහිලික දුක්වේදනායනවා ඉවසන්න බැරි තරමය අමාරු කටුක කර්කශවේදනා ඒවත් ඉවසන්න පුළුවන් වෙන්න ඕන කියවා ඉවසීම තුළ තමයි එයාට හටගන්න තියෙන ආශ්්‍රව ප්‍රාණය කරන්න තියෙන්න්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වල දෙනවා මේ විදියට ඉවසකින වාසය කරනකොට ආශ්්‍රව හටගන්නෙ නෑ ඉවසුවනැත් නම් ඒවායේදී ආශ්‍රව වඩා වර්තනය වෙනවා ආශ්‍රව වඩා වර්තනය වෙනකොට එයාට තියනෙ මහා පීඩාකාරීදයක් එතකොට ඉවසන කෙනාට ඉවසීම නිසා නොඉවසීමෙන් හටගන්න හැම්ම ආශ්‍රවයක්ම ප්‍රහාණය වෙලා යනවා. එ නිසා ඉවසය යුතු තැන්වලදී ඉවසන්න ඕනේ. නුවනින් සලකා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතමේජ භික්කවේ ආසවා පරිවච්චනා පහාතබ්බා මහනනී මේ ආශ්‍රවයන් අතර නුවනින් සලකා පරිවච්චන කිරීමෙන් එකයන්න ආශ්්‍රයටයන්නේ නැතිව අත්හැරීමෙන් ප්‍රහණය කළයුතු ආශ්‍රවතියනෝ. පටිසංකායෝනිසෝ චන්්ඩං හත්තිං පරිවච්ජේතිී. දැන් ඒ කාලෙ ගොඩක්ම පයින් තමයි ගමන් කළේ. ඉතින්නේ යනකොට කැලෑබද පාරවල් හම්බ වෙනකොට මේවායේ ඉන්නවා චන්්ඩ හස්තියා තනි ඇතා ඉන්නවා. එතකොට මෙයා මම බයනෑ මම සිල්වත් කෙනෙක්නේ කියලා ඉස්සරහට යනවා. එයාඒ නුවනින් විමල් සලන් එෙමේ එහෙම කරන්නේ. එයා හිතන්නේ එයාගේ සීලය නිසා, ඔක්කොම බයිවෙලා තියෙන් ඕනෙ කියලා ඒක තමයි එයාෙ තියෙන අයෝනිසෝ මනසිකාරය එයාගෙහිල්ල අපරාධය අර සතාගෙන් මැරුම් කනවා නුවනින් විමසනවා කියන්නේ ඒ නෙමෙයි චණ්ඩ හස්තියා නුවනින් විමසල පරිවච්චනා කළ යුතුයි ඒ පාර යන්නේ නැතුව වෙඩ පාරකයන්න ඕනේ එතකොට චණ්ඩ අස්සං සමහර අස්පයොඉන්නවා සෑර අස්පයෝ ඔය රැලෙන් පැනපු අස්පයෝ මිනිස්සු දැක්කම හිරිහැර කරනවා ඉතින් නුවනින් විමසන කෙනාමොකද කරන්නේ ඒ මාර්ගයෙන් මගහැරලා යන්න ඕනේ මම පැනලා යන්නේ නෑ ඔය කොටි ගහන කාලේ අපි අඳුනන එක පවුලක් තිබුණා ඒ පවුලෙ හිටිය තාත්තයි අම්මයි ඔය දරුවෝ කීප දෙෙනකුයි විතරයි ඉතින් මේ LTVE ප්‍රදේශයේ අනතුරු එද්දි ඒ අම්මයි දරුවටිකයි කීව තාත්තේ අපි ඉඳල හරිියන්න නෑ අපි ඉක්මට පැනල යමු මේ ඉඩකඩම් දේපල ගැන කල්පනා කරලා හරිියන්න නෑ දැන් කියල කියපුවාම අර තාත්ත කියනවා උඹල පලයල්ල මම මෙහෙයින්න මිනිස්සු කාලයක් තිස්සඳං අඳුනනවා මටනම් මේ මිනිස්සු මොකවත් කරන්නේ නෑ කියලා ඉතින් අරාය යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා ඒ අය කල්පනා කලා කරන්න දෙයක් නෑ අපි යාමු කියලා අතට අහුුවවෙච්ච දයාරගෙන පැනල ගියා ඒ අම්මයි දරුව ටිකයි අදටත් ජීවත් වෙනවා තාත්තව පහුවදාම LTE කාරයෝ ඇවිත් මරල දැම්මා දැක්කදැ නුවනින් විමසා දුරු කළ යුතු එක දුරුනොකිරීම මග නොමග දැනගෙන සුදුසු කලද දැනගෙන. ඊළඟට සැඩ ගොනා. සමහර තැන්වල ඉන්න පුළුවන් සැඩ ගොන්නු. ඒ වගේම සැඩ බල්ලා. ඒ වගේ අනතුරුත් තියෙනකොට ඒව පෙනි පෙනී යන්න එපා කියනවා. නුවණින් විමසා එක මගහරින්න කියනවා. ඒ වගේම භයානක සර්පයාදැක්කාම. මට සාර්පයෝ ප්‍රශ්නයක් නෑ කියලා එහෙම යන්න එපා කියනවා මගහරින්න කියනවා ඊළඟට කානු කටු ලැහැත් ප්‍රපාත වලවල් දැක්කහම ඒවා මගහැරලා යන්න කියනවා ඒක තමයි කියනවා එත්තනදි නුවනින් විමසල කරන්න තියෙනදේ ඒවාගේම කියනවා තමන්ට ගැලපෙන්න්නේෙ නැතිත් තැන්වල ඉන්න එපා කියලා අමන්ට ගැලපෙන්නෙ නැති තැන්වල ඉන්නෙ නැතිව ඒක නුවනින් විමසල මගහැරල යන්න ඕනෙ කියනවා. අක්කාලයේ වීදි සංචාරයත් ඒකට අයිති. ඒ කාලයේත් තෝක තිබිලතියෙනවා. දැන්වුනත් රෑඇතිස්සේ ඔන්න ඇවිදිනවා බෝක්කුගානිිවාඩි වෙලාඉන්නවා. මොකක්හරි හොරකමක් උන ගම නහුවෙන කාවද ඒකෙනවා හුවෙනවා. ඒකට හේතුව නුසු දුසු තැන සිටීම. ඉතින් නුවනින් විමසල එයා ඒ තැන්වල ඉන්නෙ නෑ අතාරිනවා. මගහරින්න අසත් පුරුෂයා. ඊළඟට තියෙනවා පාපමිත්‍රයා නුවනින් විමසලා අතාරින්න ඕනේ. මොකද හේතුව පාපමිත්‍රයා ඇසුරු කරන්න ගියොත් නුවනැති සබබ්‍රහ්මචාරීන් වහන්සේවත් මිනිස්සු සලකනවා විටු ගොඩේ දාලා යහපත් කෙනා නුවනැති සිල්වත් ගුණවත් කෙනා පවා ඒ ගොඩට දාළ සලකනෝ. ඒ නිසා ඇසුරු කරන්න නැතිව පාපමිත්‍රයා අසත් පුරුසයා අයින් කරන්න කියනවා. එතකට මේ වගේ පාපමිත්‍රයන් නුවනින් විමසා තමන්ගේ ඇසුරෙන් බැහැරකිරීමෙන් බැහැර නොකිරීමෙන් හටගන්නා වූ ආශ්්‍රව මොකවත් හටගන්න නෑ එතකොට මොකද වෙන්න එ බැහැර නොකිරීම නිසා උපදින්න තියෙන ආශ්්‍රව ප්‍රහානය වෙලා යනවා එතකොට ඒ විදිහට තමයිඒ ආශව ප්‍රහාණය වෙලා යන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවලදී මේ ප්‍රකාශ කරණ දේවල් හරියටම අපි අනුගමනය කළොත් අපට බොහෝම කරදර අඩු ජීවිතයක් නිතියෙන්නේ දැන් කරදර ඇතිවෙන්නේ මේ දේවල්වලට පැටලී සිටීමෙන් සම්බන්ධවීමෙන් ඉතින් සම්බන්ධ නොවී හිටියහාම කරදර හටගන්නෙ නෑ කරදරවලින් බේරිලා ඉන්න පුළුවන් නුවනින් විමසා බැහැර කිරීමෙන් ප්‍රහානය කළ යුතු ආශ්ව ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා විනෝධනා පහා තබ්බා සම්පූර්ණයෙන්ම අභ්‍යන්තරේකක්. සතර සතිපට්ඨානයේ වාසය කිරීමෙන් විතරයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒ තමයි නුවනින් විමසා බැහැර කළයුතු දුරු කළයුතු ආශ්්‍රව. ඒ තමයි කාමවිතර්කය නාදිවාසේති එය නුවනින් විමසල ඉවසන්නෙ නෑ ඒක එකයන්නේෙ ඒක හිත්තින් පිළිගන්නෙ නෑ. අජහති අත්හරිනවා විනෝදේති දුරු කරනවා ඛ්‍යන්තිකරෝති අභාවයට පත්කරනවා අනභාවං ගමේති අයි හටගන්න නැතිවෙන තත්වයට පත්කරනවා. යුත්තට ගිය සෙබලා දේශනාවක තියෙනවා උන්වහන්සේ භික්‍ෂුව හමුදාවට බැඳුන සෙබලකුට උපමා කරලා යෝදා ජීවූපම සූත්‍රයේ තියෙන්නේ. ඔන්න හමුදාවට සෙබලෙක් බැඳෙනවා ඔන්න දැන් යුද්ධට යනවා. එතකොට ඈත ඇහෙනව බෙරහඩ එතකොටම මෙයත් ඇති ගන්නවා. බය වෙනවා මල පහවෙනවා ඊට පස්සේ මෙයාට සේනාව ඉන්න බෑ මෙයක් පැනලා යනවා. ඒවාගේ කියනවා ඔන්න මහන වෙනවා මහනවෙන්න කෙලෙස් නසන්න මහනවෙලා ටිකකාලයක් යනකොට මෙයාට අරංචි වෙනවා අන්න උඹේයාලුව බැන්දා ඔන්න අසවල්ලාය හොඳට ඉන්නවා මේ වාහන්න ලැබෙනකොට මොකද වෙන්නේ මේ ශබ්ධයක්න ඇහෙන්නේ බෙරහඬ ඇහු නහම තැතිගන්නෝ වගේ මෙයාට කාම විතර්ක උපදිනවා කතාව ඇහුණ ගමන්ම අනේ මම මේ තනිවෙලා කරගත්තු දෙයක් කියලා ඊට පස සිවුරු හැරලා යනවා සේනාවෙන් පැනලගිය සෙබලා වගේ සේසත් දජ ඔසවාගෙන ඔය එන්නේ මර සෙනගයි තව කෙනෙක්කඉන්නවා එයා එහෙම ඒට කම්පා වෙන්න නැතිසිෙබලි සෙබල තව ඉස්සරහට යනවා යනකොට ඇති නෙනවා පේනමාර විරුද්ධ ජනතාව සතුරු බලවේග කොඩි උත්සගෙන එ කොඩි පේනකොට මොකද කරන්නේ මෙයාත් ඇැති ගන්නවා බයවෙනවා මෙයාට ඉස්සරහට යන්න බෑ ඊට පස්සේ සේනාවෙන් පැනලයනවා මේවාගේ තමයි පැවිදිඋනුකෙනාට ආරංචි වෙනවා ඔන්න යාළවා මෙහෙමයි මෙහෙම වනාා කියනවා ගණන් ගන්න නෑ මෙ අඒක. නමුත් මෙයා යනකොට මෙයාට ඇස්තෙකට දකින්න ලැබෙනවා. ඒගොල්ලො ලස්සනට සැරසිලා සන්තෝෂයෙන් හිනාවෙවී යන විදිහ. එතකොට අයෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා. එතකොට මොකද වෙන්නේ? නූ පන් කාමය උපදිනවා. ආ! මටත් තිබුණනි මෙහෙම කරන්න. ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ යෙදෙන කෙනාට පොඩි දෙයක් ඇති. සිහින ලෝකයේ අපූරු චාරිකාව එක තැනක තියෙනවා පොඩි හාමුදුරු කෙනෙක් වටාපතකුයි පිරිකර වගේකුයි අරගෙනම ලොකු හාමුදුරුවන්ට පූජා කරන්න ලොකු හාමුදුරුවඒ පිළිගත්ත නෑ උන්වහන්සේගේ අල්පේච්චකම නිසයි ඒක පිළිගත්ති නැත්තේ එවුනාට පොඩි හාමුදුරුව හිදදුව කොහොමද මේක කළේ තර හට කියලා අයෝනිසෝ මනසිකාරයෙන් නිසයි එහෙම වනේ ලොකු හාමුදුරුවන්ට ඉතින් ඒ පොඩි හාමුදුුව පවන් ගගහ ඉන්න කොට කල්පනා කලාා මම ගෙනපු පිරිකර පිළිගත්ති නෑ මට වැඩක් නෑ මෙහින්දලා. දැන් මේ හිදන්නේ ආයෝනිසෝ මනිසිකාරයෙන් ඉතිං කල්පනා කරනවා මම යනවා ගිහින් වෙළහෙළදාමක් කරනවා ඊළඟට කුඹුරු කෑල්ලක් ගන්නවා ඊට පස්සේ තෞටිකක් ඒක දියුණු කරලා හරක් පට්ටියක් ගන්නවා. ඒකත් මම තෞටිකක් දියුණු කරලා මම කසාදයක් බඳනවා. ඊට පස්සේ මම ළමයි වඩාගෙන අපේ ලොකු හාමතුරුවන්ව බලන්නේ නම්. එදා පිරිකර පිළිගත්තේ නැති නිසා ඔන්න මම ආව කියල පෙන්නන්න එනවා. එතකොට බැරිවෙලාවත් හාමිනේගාතින් වරදක්වත් වෙලා ළමයාත හැරුණොත් එහෙම ලොකු හාමදුරුවෝ ඉස්සර කියල බලන්නේ නෑ. මම දෙනවා පාරක් කියලා අර වටාපතින් ලොකු හාමුදුරුවන්ගේ ඔළුවට ගැහුවා. ලොකු හාමුදුරුවෝ ඇහුවා හා පොඩි නම හාමිනේට ගහන්න බැරිකටද මට ගැහුවේ කියලා. එතකොට දුවන්නේ ල හැස්ති වුණා. එතකොට අල්ලගෙන කවා ඕක තමයි අයෝනි සෝ මනසිකාරය. ඕක නැති කරගන්න කියලාකිවා. එතකොට අපට පේනවා මේ කාම විතාර්කය හට ගත්තාම. එක් කාම විතර්කය අත්හැරිය නැත්නම් නූපන්ආශව උපදිනවා උපනාශව වැඩි දියුණුුවෙනවා. හිරු සඳු දෙකම අතගෑවද කාමයෙන් නම් බේරු මක් නැත. කාම විතර්කය අතහරන්න හොඳමදේ තමයි කාමයන්ගේ ආදීනව මෙනිෙහි කිරීම. එතකොට කාම විතර්ක හොඳට අතහරන්න පුළුවන්. එක තැනක තියෙනවා දැලිකුණු ගාගෙන දරමිටියයක් අරගෙන වැද්දෙක් වගේ මනුෂ්‍යෙක්ක ෙනනෝ පොඩි ස්වාමීින් වහන්සේලා පිරිසක් ඉස්සරහට. මේ පොඩි ස්වාමින් වහන්සේලා මේ මනුෂ්‍යයාගේ විරූපී බව දැකලා හිනාවෙන්න පටන් ගත්තා. මේ මනුස්සයා ධාරමිටිය පැත්තකින් තියලා පොඩිස්වාමීන් වහන්සේලා ඉස්සරහට ගියා. ගිහින් කීවා පොඩි හාමදුරුවනේ ඔබවහන්සේලා මේ හදාාතගාල තියෙනවද කියලා මම ඉර්්දි බලයෙන් මේ හදාාතගාපු එක්කෙ කිව්වා ඔබ වහන්සේලා හිරු මඩල අතගාල තියෙනවද ඇහවා මම ඔය වගේ සිවරක් පොර වගෙන ඉදිදි බලයෙන් හිරු අතගාපු එක්කෙනෙක් කිව්වා දැන් බලන්න කීවක් කාමය විසින් මාව ගෙනාපු හැන එදා තමයි ඒ පොඩි හාමුදුරුවන්ට ඇසැරුුණේ එතකොට කාමයේ ආදීනව සලකනකොට තමයි කාම සංකල්පනාව බැහැරවෙන්නේ. ගලේ කොටන අකුරු වගේ මැකෙන්නේෙ නෑ ඊළඟට ව්‍යාපාද සංකල්පය ව්‍යාපාද සංකල්පය කීවේ තරහා තරහා ඇති වෙන පුද්ගලයන් ඉන්නවනේ තුන් දෙනෙක්ක් එක් කෙනෙක් ඉන්නවක් ගලයේ කෙටුව වගේ අය ඉතින් එයාගේ තරහ නැතිවෙන්නේෙ නෑ පලිගැනීමෙන් මිසාක් ඒක නැතිකරගන්න ක්‍රමයක් එයා දන්නේෙ නෑ එතකොට තව එක් කෙනෙක් ඉන්නවා එයා වැල්ලෙ ඉරක් ඇඳ වගේ ටික්ක දවසක් යනකොට ඒක නැතිවෙලා යනවා තව එක් කෙනෙක්ඉන්නවා ජලයේ ඇඳපු ඉරක් වගේ ඒක ඒ සැනින්ම නැතිවෙලා යනවා කට ව්‍යාපාද සංකල්පනාව ඇති වෙනකොට එයා ඒකෙ ආදීනව මෙනෙහි කරන්න ඕනේ මේ ව්‍යාපාදය මනුස්ස සන්තාානය උපදින්නේ හිත සුව පිණිස නොවෙේ අහිත පිණස දුක පිණසමයි අනර්ථය පිණසමයි මොකද මේ ව්‍යාපාදය නිසා සමහරු මවුමරණවා පියාමරණවා රහතුන් මරණවා බුදුරජුන්ගේ ලේ සොලවනවා සංගබේදය කරනවා මේ ඔක්කොම ව්‍යාපාදය නිසා කරන දේවල්. එතකොට ව්‍යාපාදය නිසා නෝපන් පාපකර්ම රැස් කරනවා. උපදවා ගන්නවා. නිරයේ යනවා තිරසන් අපාය යනවා. ප්‍රේතලෝකයේ යනවා. නොයෙක් වදබන්ධනවලට භාජනය වෙනවා. තරහ මරහ බලාගෙනයි. බුදුරජාණන් වහන්සේගේ කාලෙ සිදුවන සිද්දුවීම් බලනකොට වැඩිපුරම තියෙන්න්නේ ව්‍යාපාද සංකල්පය නිසා උන්වහන්සේට කරලා තියෙන දේවල් එතකොට අපට පැහැදිලිෝ පේනවා සතර සතිපට්ඨානය යෙදෙන එක්කෙනා ව්‍යාපාද සංකල්පය ආපු ගමන් එයා දකිනවා මේකා අකුසල් එතකොට යාඒක ප්‍රහාණය කරන කල්පනා කරනවා දැන් අර දේවදත්තල වගේ අය එක පැත්තකින් බලනා විනාශ කරන්න. ඒ පැත්ත නැති වෙනකොට තව පැත්තක් හොයෙනවා විනාශ කරන්න. ඒ පැත්තෙන් අසාර්ථක වෙනකොට තව පැත්තක් හොයෙනවා. අන්තිමට බලනකොට විනාශ වෙලා තියන කාවද තමන්මයි විනාශවෙලා තියෙන්නේ. එතකොට ඉතින් මේ වගේ දවේශයේ තියෙන ස්වභාවය. ඒක නුවනින් සලකළමේ දුරු කරන්න ඕනේ. ප්‍රහාණය කරඕ නූපද වන්නෝනේ අභාවයට පත්කරවන්නෝඕනේ සැමතිස්සෙම සැකෙන් ඉන්නේ ඇයි ඊළඟට විහිංසා සංකල්පයක් තියනවා විහිංසා කියන්නේ හිංසා පීඩා කිරීමේ කැමැත්ත මේක ඇති වෙනකොට නුවනින් සලකළ දුරු කරන්න ඕනේ. හොඳට මෛත්‍රය දියුණු කිරීමෙන් ඉවසීම දියුණු කිරීමෙන් කරුණාව දියුණු කිරීමෙන් මේ අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන් කම තියෙනවා. නැත්නම් බද්ධ වෛරය ඇතිවන පුද්ගලයාට දවේශය ඇති පුද්ගලයාට මහ ලොකු දෙයක් කරන්න ඕනෙ නෑ සුළු දෙයක් කිව්වහම ඇති. අර දැක්කනි මාගන්ධයා සුළු දෙයක් කිව්වහම ඇති. එස් සුළු දෙය මුල් කරගෙන එයාට විශාල විපතක් කරා යන්න ඒ ප්‍රමාණවත් වුණා. මේ නිසා නුවනින් සලකලා එයා ඒක දුරු කරන්න ඕනේ. නුවනින් කල්පනා කරන්න පුළුවන්න්නම් එතකොට කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක තමයි ඒ කිව්වේ. ඊළඟට තියෙනවා? උපනෝපන්නේන පාපකයේ අකුසලේ දම්මේ උපනෝපන් පාපී අකුසල ධර්මයන් හඳුනාගෙන එය බැහැර කරන්න ඕනේ එතකොට දැන් මේව කරන්න තියෙන්නේ තම තමන් විසින්මයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක ශ්‍රවන මාත්‍රයකින් එකයන්නේ ඇසීම් පමණකින් කතික මාත්‍රයකින් කතා කළ පමණකින් සම්පූර්ණ වන දෙයක් නෙමේ මේක කීවන්ට පස්සේ ඒ හිතට අරගෙන ඒ නුවනින් කල්පනා කරන්න පුළුවන් කෙනාට මේ ධර්මය දියුණු කරන්න පුළුවන් නුවනින් කල්පනා කරන්න බැරිිය කෙනට ඒ කරන්න බෑ එතකොටේ නුවනින් කල්පනාකිරීම තමයි කළ යුත්තේ නුවනින් කල්පනා කලින් නැත් නම් හැමතිස්සෙම හිතන්නේ ධර්මකාරණයක් කීවත් හිතන්න බැන්න කියලා. කැස්සත් හිතන්නේ අපහස කලා කියලා. බැරිවෙලාවත් කියෙල ගැහුවත් හිතන්නේ එයාට කෙල ගැහවා කියලා.ඒ කියන්නේ නුවනින් කල්පනා නොකරන කෙනා හැමතිස්සෙම බලන්න සැකෙන්. එස් හැකය නිසා තමයි හොඳක් කරන්න ග කියත්. එයාට පෙන්නේ මොකක්ද නරකක් වගේමයි පෙන්නේ. එකට එක කලා වගේමයි පෙන්නේ. මොකද හේතුව ඒ අයෝනිසෝ මනසිකාරයේ හැටි. සමත විදර්ශනා භාවනා වශයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා කත මේ භික්කවේ, ආසවා භාවනා පහතප්බා. භාවනා වශයෙන් ආශ්්‍රව ප්‍රහාණය කරනව නම් මොනවද ඒ භාවනා. ඉද්ද බෙක්කවේ බික්කු පටිසංකා යෝනිසෝ සතිසම්බොජ්ජංගන් භාවේදී. මෙහිලා භික්ෂුව නුවනින් විමසල සමත්ත විදර්ශනා තුළ පිහිටල. චතුරාරි සත්‍ය අවබෝධය පිණිස සිහිය වඩනවා. මොක්කක්ද සිහිය, පිළිබඳව සිහිය වඩනවා මින්ඳීම ගැන සිහිය වඩනවා සිත ගැන සිහිය වඩනවා පංචනීවරන පංච උපාදානස්කන්ද ආයතන ආදිය ගැන සිහිය වඩනවා සතර සතිපට්ටානය වඩනවා ආරි සත්‍යාවවබෝධය ඉලක්ක කරගෙන ඒක තමයි සති සම්බෝජ්ජංගය එතකොට ඒක කොහොමද වඩන්නේ විවේක නිස්සිතංඒ සති සම්බෝච්චන්ගේ වඩනකොට පංච නීවරණයන්ගෙන් සිත බැහැර වෙනවා එතකොට විවේකයි විරාග නිස්සිතං නොෑම ඇසුරු කරගෙන නිරෝධ නිස්සිතං තන්හා නිරෝධය ඇසුරු කරගෙන වොස්සක්ග පරිනාමින් නිවන අරමුණු කරගෙන තමයි එයාමේ සිහිය වඩන්නේ එතකොට මේ හිතේ රැකවරණය සලසන්න මොකෙන්ද සිහ එතකොට මේ බොජ්ජංග ධර්මයන්ගේ අංග එක මොකක්ද සි සිහියෙන් තොරව බොජ්ජංග මොකුත් නෑ අවබෝධයට අනුව නුවන හැසිරවීම ඊළඟට මොකක්ද ධම්ම විචය සම්බොච්ජංගය. ධම්ම විචය කියන්නේ නුවනින් විමසීම. දම්ම කියන්නේ ධර්මය සිහිය තිබුණොත් තමයි ඒක කරන්න පුළුවන් වෙන්නේ. සිහිය නැතිනම් බෑ. එතකොට එයා නුවනින් විමසනවා. පංච උපපාදානස්කන්ධය, ආයතනහය පටිච්ච සමුපාදය ඒ විදිහට නුවනින් විමසද්දිී? ඒක තමයි දම්ම විචය සම්බෝච්ඡංගය. අනිත්‍යදේ අනිත්‍ය වශයෙන් අවබෝධවීම පිණිස නුවනින් විමසද්ධී. දුක්දේ දුක් වශයෙන් අවබෝධවීම පිණස නුවනින් විමසද්දී. අනාත්මදේ අනාත්ම හැටියට අවබෝධ වීම පිණිස නුවනින් විමසද්ධී. කුස්සල් අකුසල් හොඳට තේරුම් ගන්නවා. අකුසල් බැහැර කරනවා කුසල් වඩනවා මේ ඔක්කොම තියෙන්නේ නුවනින් විමසීමත් එක්කයි. අවබෝධය පිණිස සිදුකරන වීරය. එතකොට ඒ නුවනින් විමසීම හරියට කරනකොට. නීවරණ ධර්මයන්ගෙන් බැහැරවෙලා කෙලෙස් නසන මාර්ගයේ යනකොට වීරිය සම්බෝජ්ජන්ගය උපදිනවා. ඒ උපදින වීර්ය තමයි උපපන්න අකුසලයන් ප්‍රහාණයක් කිරීමට මෙයාට වීරිය උපදිනවා නූපන් අකුසල් නූපදවීමට මෙයාට වීරයේ උපදිනවා උපපන් කුසල් වැඩිදුණු කර ගැනීමට වීර්ියයේ උපදිනවා නූපන් කුසල් උපදවා ගන්න වීරය කරනවා එහෙම නම් එයාට කුස්සල් ගැනත් අවබෝධයක් තියෙනවා අකුසල් ගැනත් අවබෝධයක් තියෙනවා අවබෝධයක් නැත්නම් මෙයාට මේ වීර්යේ කරන්න බෑ අකුසල් හටගනිද්දි මෙයා දන්නේ නෑනි මේවා අකුසල් කියලා කුසල් දන්නෙත් නැත්නම් අකුසල් දන්නෙත් නැත්නම් මෙයාට වීර්යේ කරන්න බෑ වීරයේ හරියට කරන්න නම් අකුසල් දැනගන්න ඕනේ අකුසල් වෙලා ආදීනව දැනගන්න ඕනේ එතකොටයි එයාට අකුසල් ප්‍රහාණය කිරීමේ ඕනෙ කමක් ඇතිවෙන්නේ කුසල් හඳුනගන්න ඕනේ කුසල්වල යහපත හඳු නගන්න ඕනේ එතකොටයි එයාට මේ කුස්සල මාර්ගයේ තිියුණු කිරීමේ ඕනෙකමක් ඇතිවෙන්නේ එතකොට අන්න මාර්ගයේ එයා වීරය නැමැති බොජ්ජන්ගේ තිියුණු කරනවා එතකොට අක්කුසල් දුරුවෙනකොට කුසල් දියුණු වෙනකොට මෙ අට මොකක් ද ඇති වෙන්නේ අවබෝධය පිණිස්සමයි මේ ප්‍රීතියත් පීතිසම්බෝජ්ජංගම් භාවේතයේ මෙ අට ප්‍රීති ඇති වෙනවා ලොකු ප්‍රීතියක් ඇති වෙනවා මම දැන් ධර්මමාර්ගයේ දියුණු කරන කෙනෙක් මමා කුසල් බැහැර කරන කෙනෙක් කුසල් වඩර කෙනෙක් මම මේ ධර්ම මාර්ගයේ සිහිය පිහිටුවන කෙනෙක් කියලා. ඒ විදිහට සිතේ අකුසල් බැහැරවෙනකොට කුසල් වැඩෙනකොට ඇති වෙන ප්‍රීතියක් තියෙන්නේ ආය සත්‍ය අවබෝධය පිණිසමයි. සැහැල්ලුවෙන් යුතුව අවබෝධ කරන්න ඊළඟට ඒ ප්‍රීතිය නිසාම මෙයාගේ කයත් සැහැල්ලුවෙනවා සිතත් සැහැල්ලුවෙනවා ඒකත් තියෙන්නේ ආර් සත්‍ය අවබෝධයටමයි. එතකොට මොකද වෙන්නේ මෙයාගේ සමාධිය වැඩෙනවා. එතකොට සමාධිය යොමු කරලා තියෙන්නෙත් ආර්ය සත්‍ය අවබෝධයටමයි. මාර්ග අංගයක් හැටිට මෙයාට එතකොට ඒකත් විවේක නිස්සිතං විවේකයෙන් යුතුව විරාග නිස්සිතං ඇල්ම දුරුවෙන. නිරෝධ නිස්සිතං ඇල්ම නිරුද්ධ වෙන වොස්සග්ග පරිනාමින් නිවන කරා යන විදිහට තමයි මේ සමාධිය ඇතිවෙන්නේ අවබෝධයට හේතුවන උපේක්ෂාව ඊළඟට උපේක්කා සම්බොච්ජංගය ඒ කියන්නේ මෙත්‍රිලක්ෂණය තේරෙනකොට මේ පංච උපාධානස්කන්ධයක් තියෙන්නේ ඇතිවී නැතිවී යන ධර්මතාවයක් තියන්නේ කියලා අවබෝධය ඇතිවෙනකොට එයාට උපේක්ෂාවක් ඇතිවෙනවා. දැන් මේ ළඟදි දරුවෙක් මගෙන් නැහොවා ස්වාමීන් වහන්සේ සැප දුක් උපපේක්ෂා කියලා විඳීම් තුනක් තියෙනවා. එතකොට මේ විඳීම් තුනෙෙන් උපේක්ෂා විඳීම නේද දියුණු කරන්න ඕනි කියලා. මම කියීව නෑ නෑ උපේක්ෂාව විඳීම දියුණු කරන්න බෑ කියලා. මොකදේ ඒ සැප දුක් උපේක්ෂා කියල යම් විඳීමක් තියෙනවද. ඒ විඳීම් තුන්නම තියෙන්න්නේ ස්පාර්ශය ප්‍රත්තියෙන්. එතකොට ස්පාර්ශය නැති වෙලා යනකොට ඒ විඳීම් තුනම වෙනස් වෙලා යනවා. ඒ නිසා ඒක බුද්ධ දේශනාව තියන කොහමද. සැප වේදනාව දුකක් වශයෙන් බලන්න කීවා දුක්වේදනාව උලක් වශයෙන් බලන්න කිීවා උපේක්ෂ වේදනාව අනිත්‍ය වශයෙන් බලන්න කිවා ඉතින් මේ අවබෝධය තුළ ඇතිවෙන උපේක්ෂාවයි අපට ඕනේ උපේක්ෂා වේදනාව නිමේ එතකොට මේක නිවැරදිව තේරුම් ගන්න ඕනේ තැන් අපට ඇතිවෙන උපේක්ෂා වේදනා අපට තියාගන්න බෑ ඒ ඇයි ඒස් පර්ශය නැතිවෙනකොට ඒ උපේක්ෂාව නැතිවෙනවා. නමුත් අවබෝධයෙන් නැතිවෙන උපේක්ෂාව එහෙම එකක්ද නෑ ඒක අවබෝධයක් ඒක ඥානයක් ඒක තමයි මෙතන උපේක්කා සම්බෝජ්ජන්ගේය කියලා තියෙන්නේ. එතකොට ඒ උපේක්කා සම්බෝජ්ජන්ගය විවේක නිස්සිතං විවේකයෙන්. විරාග නිස්සිතං නොඇල්මෙන් යුතුව. නිරෝධ නිසිතන් ඇල්ම නිරුද්ධ වන ආකාරයට. වෝස්සග්‍ය පරිනාමින් නිවන කරායි යොමු වෙලා ඔය සප්ත බොජ්ජංග දියුණු කරනවා. සතති ධම්ම විචය, වීරිය, පීති, පස්සද්ධ, සමාදී උපේකා. කිය බොජ්ජංග ධර්මයන් දියුණු කරනවා. දියුණු කරනකොටඒ බොච්ජංග ධර්මයන් දියුණුුවීම නිසා ආශ්්‍රවයන් ශයවෙලා යනවා. මතකද ආශ්‍රවෂය වෙන ක්‍රමටික. එතකොට බලන්න ආශ්‍රවෂයවෙන ක්‍රම කීයක් තියෙනවද. එක, දර්ශනයෙන් ප්‍රහාණය කළයුතු ආශ්්‍රව තියෙනවා එතකොට ඒ විදිහට එයාඒක ප්‍රහාණය කරන්න ඕනේ දෙක සංවරවීමෙන් ප්‍රාණය කළයුතු ආශ්්‍රව තියෙනවා එතකොට සංවරවීමෙන් තමයි ඒ ආශ්්‍රය ප්‍රහාණය වෙන්නේ තුන නුවනින් විමසා සේවනය කිරීමෙන් සිව්පසය පරිභෝග කිරීමෙන් ප්‍රහාණය කළයුතු ආශ්්‍රව තියෙනවා ඒවා සිවු්පසය නුවනින් විමසා පරිභෝග කිරීම මත තමයි ප්‍රහානය වෙන්නේ. හතර ඉවසීමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රව තියෙනවා ඒවා ප්‍රහාණයවෙන්නේ වසීමෙන්මයි පහා නුවනින් විමසා මගැහැරීමෙන් ප්‍රහාණය කළයේුතු ආශ්්‍රව තියෙනවා. ඒ ආශ්්‍රව නුවනින් විමසා බැහැර කිරීමෙන් තමයි ප්‍රහාණය වෙන්නේ හය නුවණින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඒවා දුරුවෙන්න්නේ නුවනින් විමසා දුරු කිරීමෙන්. හත භාවනා වශයෙන් සප්ත බොජ්ජංග දියුණු කිරීමෙන් ප්‍රහානය කළයුතු ආශ්‍රව තියෙනවා. එතකොට ඒවා ප්‍රහණයවෙන්නේ බොජ්ජංග ධර්මයන් දියුණු කිරීමෙන් තමයි. කලයුතු සියල්ල කළ කෙන ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්මත් මහනෙන යම් දවසක භික්‍ෂුවට ධර්ශනයෙන් ප්‍රහණය වියුතු ආශ්‍රවයන් ප්‍රහණය උනානම්. සංවරවීමෙන් ප්‍රහණය වියයුතු ආශ්‍රවයන් ප්‍රහණය වනානම්. නුවනින් විමසා පරිභෝග කිරීමෙන් ප්‍රහාණය වියයුතු ආශ්්‍රවයන් ප්‍රහණය වනානම් ඉවසීම තුළින් ප්‍රහණය වියයුතු ආශ්‍රවයන් ප්‍රහණය වනානම් නුවනින් විමසා පරිවච්ජනයක් කිරීමෙන් ප්‍රාණය කළේතු ආශ්‍රවයන් ප්‍රහාණය වනානම් නුවනින් විමසා දුරු කිරීමෙන් ප්‍රහාණය කළේතු ආශ්්‍රවයන් ප්‍රහණය වඋනානම් භාවනා වශයෙන් ස්ත බොජ්ජංග ධර්මයන් වැඩීමෙන් ප්‍රහාණය කළේුතු ආශ්‍රවයන් ප්‍රහාණය වනානම් අයංවුච්චති බික්කවේ බික්කු සබ්භාසව සංවර සංවතෝ විහරතේ එයාට තමයි කියන්නේ සියලුම ආශ්්‍රවවලින් බේරිලා සංවරවෙලා වාසය කරන ආසවක්කය සියලුම ආශ්‍රවවලින් මිදනු කෙනා ්චොච්චි තන්හං එයාට තමයි කියන්නේ තන්හාව නැතිකරපු කෙනා වාවත්තායි සංයෝජනම් එයාට තමයි කියන්නේ සියල්ලු බන්ධන ඉක්මවාගිය කෙනා සම්මා මානාපි සමයා මානය මනාකොට අවබෝධ කරලා අන්තමකාසි දුක්කස් සාති මේ දුක අවසන් කරපු කෙනා කියන්නේ එයාට යෝනිසෝ මනසිකාරය තරම් තවත් දෙයක් තියෙනවද අපිත් මේ ධර්ම මාර්ගය ගමන් කිරීමේදී අපට තියෙන්නේෙ පුළුපුළුවන් විදිහට මේ ආශවයන් හට නොගන්න මාර්ගය දියුණු කරන්න තමයිඉතිං ඒකට මම මුලින්ම කිව්වනේ බුදුරජාණන් වහන්සේ මුලින්ම ආශ්ව ගැන දේශනා කරන්න කලින් කීවා දන්න කෙනාටයි දකින කෙනාටයි කීවා මේක කරන්න පුළුවන්. මොකක් දන්න දකින කෙනාටද? යෝනිසෝ මනසිකාරය මොකක්ද කියල දන්න කෙනා දකින කෙනා. අයෝනිසෝ මනසිකාරය මොකක්ද කියල දන්න කෙනා දකින කෙනා විතරයි කීවා. මේ නොදන්නා නො දකින කෙනෙකුට මේක කරන්න පුළුවන්කමක් නෑ. එතකොට එයා හරියට තේරුම් ගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ නියම විතියට සිදුවුණොත්. ආශ්්‍රවයන් ප්‍රාණය වන වැඩපිළිවෙලකට එයා යනවා. අයෝනිසූ මනසිකාරයත් තිබුණොත්. ආශ්‍රවයන් වැඩිෙන වැඩපිළිවෙලකට එයා යනවා. හරි ලස්සනට මේක තෝරාගන්න පුළුවන්. දැන් බලන්න ආශ්්‍රව හත විස්තර කරන්න කලින්. බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ මූලික පදනම පෙන්වා එතකොට උන්වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා අභ්‍යන්තරික අංගයක් විදිහට යෝනිසෝ මනසිකාරය තරම්මූදයක් වෙන බුද්දු ඇසින් දකින්න නෑ කියලා එතකොට බලන්න සම්පූර්ණයෙන්ම අභ්‍යන්තර අංගයක් වශයෙන් පවතින යෝනිසෝ මනසිකාරය මයි ප්‍රයෝජනවත් වන්නේ ැරියුත් හිමියන් රහත් වූ හැටි දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ අරහත්වයට පත්වෙන්න ඉස්සර වෙලා ගිච්ජකූට පර්වතය සූකරකත කියන ලෙනේ බුදුරජාණන් වහන්සේට පවන් සලසල හිටිය වැඩක් කර කරන හිටිය පවන්සලනව කියන්නේ එතකොටට දීගනාක කියන පරිබරාජකයත් බදුරජාණන් වහන්සේව මුණගැහෙන්න ඇවිදින් ධර්මකතාවකට සම්බන්ධ වනා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා විඳීම ගැන වේදනාවේ අනිත්‍ය ගැන මේ සැප්ප දුක් උපේක්ෂා විඳීම්මල අනිත්‍ය ගැන ධර්මයක් දේශනා කළා එයා අහගෙන ඉන්න ගමන් යෝනිසෝ මනසිකාරයේ යෙදෙනවා දැන් මේක හගෙන ඉන්නවා සාරිපුත ස්වාමින් වහන්සේ. උන්වහන්සේ පවන් සලසලා යෝනිසෝ අනිසිකාරය යෙදෙනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට සාරිපපුත ස්වාමින් වහන්සේ අරහත්ඵලයට පත්වනා. අර දීගනක සෝවාන්නනාා. නුවනින් විමසීම නැත්නම්, බලන්න එතකොට මේ හාස්කම සිදුවනේ මොකෙන්ද. යෝනිසෝ මනසිකාරයෙන්. එතකොට දීගනක යෝනිසෝ මනසිකාරයේ යෙදුනෙ නැත්නම්. සාරිපුත ස්වාමීන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේ යෙදුනෙ නැත්නම්. ඒ දේශනාව පලයක් තියෙනවද. නෑ පලයක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවේ, ප්‍රතිඵල සහිත වනේ මක්නිසාද? යෝනිසෝ මනසිකාරය ඒ ශ්‍රවනය කරන කෙනා තුළ තිබීවනිසා. ශ්‍රවනය කරන කෙනා තුළ යෝනිසෝ මනසිකාරය නැත්නම්. ඒක නිකම්ම නිකම් කනිින් අහලා හළඟ ගියදයක්. එච්ச்சරයි. මොකොත් වෙන්නිனෑ එනිසා ශ්‍රවනය කරන කෙනා තුළ යෝනිසෝ මනසිකාරය ඇතිරීම තුළ තමයි මේක පල ලැබෙන්නේ. එයා තමයි ඒක සිහට අරගෙන නුවනින් විමසලා තේරු මරගෙන අවබෝධ කරන්නේ. එතනින් තමයි ශ්‍රාවකයා බිහිවෙන්නේ. එත්තකොට යෝනිසෝ මනසිකාරය ලෝක මිනිසුන් අතර නැත් නම් කිසිම දවසක මාර්කඵලලාබීන් බිහිවෙන්නේෙ නෑ. ධර්මය කොච්චර කතා කළත් බිහිවෙන්නේ නෑ. හැබැයි යෝනිසෝ මනසිකාරය කොයි තරම් තිබ්බත් ධර්මය කතා කලේ නැත්නම් ඒත් මාර්ගඵලලාබීන් බිහිවෙන්නෙ නෑ. එහෙමනම් මාර්ගඵලලාබීන් බිහිවෙන්නෙත් ධර්මශ්‍රවනයයි යෝනිසෝ මනසිකාරයයි දෙකේ එකතුවත් එක්කයි. කළ යුතුදේ හඳුනාගන්න, ඉතිං ඒ නිසා මේ පින්වතුන්ට ඒ දුර්ලවදේ ලැබිලා තියෙනවා. එ නිසා මේ පින්වතුන් යෝනිසෝ මනිසිකාරයේයේ දෙන්න. අයෝනිසෝ මනසිකාරය අත්හරින්න. මෙනෙහි කළ යුතුදේ හඳුනාගෙන මෙනෙහි කරන්න. මෙනෙහින් නොකළ යුතුදේ හඳුනාගෙන අත්හරින්න. ආශ්්‍රව හටගන්නා ආකාරෙන් නොව, ආශ්්‍රව ශයවන ආකාරයෙන් යෝනිසු මනසිකාරයේයෙදන්න. පින්වත් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ රාජ්‍යයේදීම උත්තුම් චතුරාරි සත්‍යධර්මය වහ වහා අවබෝධ වේවා. සාධූ සාධූ සාධූ,